ආන ධර්ම සභාව මගින් පවත්වන අභිධර්ම පන්තිය මේ ධාතු ප්‍රකරණය ධාතු ප්‍රකරණයේ පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයේ පිළිබඳව අපි කරන පුනරීක්ෂණ වැඩසටහන එහෙනම් අපි පටන් ගනිමු මම ආරම්භයක් ගන්නම් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तत्यंपि संघं शरणं गच्छामि पानादिपाता वीरमणी सिक्कापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्कापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्कापदं समादियामि मुसावादा वीरमणी सिक्कापदं समादियामि सुरामेरे मद्यपमादट्टाना वीरमणी सिक्कापदं समादियामि साधु 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 අදට අපිට නියමිත වෙලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න 2009 ප්‍රශ්න පත්‍රයේ හරි පළවෙනි ප්‍රශ්නේ කතා කරා ධාතු කතා ණය මාතිකාවන් අතරින් ප්‍රථම ණය යටතේ සනිදස්සන තිකේ සෑම පදයකටම ද ද්විතීය ණය යටතේ ඉම ත්‍රිකේ ගැනින්නා වූ පදයන්ටද පුච්චා විසර්ජන ලියන්න මේ කාරණය පිළිබඳව පසුගිය සැයිත්තේ සාකච්ඡා කරා අපි ඒකින්ද ඒකේ ප්‍රශ්නයක් නැත්නම් අපිට යන්න පුළුවන් දෙවෙනි එකට දෙවෙනි ප්‍රශ්නයේදී තිබුණේ අභ්‍යන්තර මාතිකාව කන්දාදී ಉದ್ದೇಶය පස්ස සන්තක රාශිය ಉದ್ದೇಶය වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය ඒ එක් එක් කොටසට අයත් ධර්ම සියල්ල පිළිවෙලින් සංඛ්‍යා දක්වමින් ලියා දක්වන්න මේ කාරණේත් මම හිතන්නේ දා සාකච්ඡා කරා ඒකේ ගැටලුවක් තියෙනවද අභ්‍යන්තර මාතිකාවේ සර් එතෙන්දි පස්සසන්තක ಉದ್ದೇಶය වුණාම අර මේ පස්ස ඉඳන් මානසිකාර තියෙන ධර්මතා හත විතරක් වෙනම පෙන්නලා අනිත් 118 වෙනම පෙන්නන්න තමයි තියෙන්නේ නේද සර් ඒ දෙක වෙනම පෙන්නලා ඒ දෙක පිළිබඳව සංඛ්‍යා දක්වමින් ලියා දක්වන්න. එතකොට කාරණා කාරණා වෙන වෙනම දක්වන්න ඕන. දැන් පංචස්කන්ධ දැන් සංඛ්‍යා දක්කලා වෙන වෙනම 125ම ලියලා ඊට පස්සේ අන්තිමට බ්‍රැකට් එකක් දාලා ඒ කියන්නේ ස්කන්ධාදී ಉದ್ದೇಶය කියලා මේ ඒ කියන්නේ මුලින්ම තියෙන 118 නම් කරලා ඒ කියන්නේ බ්‍රැකට් එකකින් අන්තිමටම ඊට පස්සේ අන්තිම හත මේ පස්සාදී සන්තක උද්දරාශි ಉದ್ದೇಶය කියලා කරුතින් හරිද සර්? එහෙම තමයි ලියන්න වෙන්නේ. මෙතන පංචස්කන්ධය කිව්වහම එතකොට සංඛ්‍යා වශයෙන් පහයි රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට ස්කන්ධ පහ. එතකොට ධාතු 12 වෙනකොට ධාතු 12 වෙන වෙනම ලියන්න වෙනවා ඒ ආයතන 12 ආයතන 12 වෙන වෙනම ලියන්න ඕන ඒතකොට රූප ආයතන විදියට ගන්නකොට චක්ක ආයතනේ සෝත ආයතනේ ගාන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ ඊට පස්සේ බාහිර ආයතන රූප ආයතනේ සද්ද ආයතනේ ගන්ධ ආයතනේ රස ආයතනේ පුට්ටබ්බ ආයතනේ ඊට පස්සේ ධම්ම ආයතනය ඊට පස්සේ මන ආයතනය අන්න ඒ ආකාරයට ඊ ආයතන ටික වෙන වෙනම ලියන්න ඕනේ මේ ප්‍රශ්නේ ලේසි නිසා ඒ කාරණේ එකක්වත් අපිට ඉදිරි කරන්න බෑ එතකොට අට්ඨාරස ධාතු වෙනකොට ධාතු 18ත් ධාතු 18 විදිහටම ලියන්න වෙනවා ඒක දීර්ඝයි කරන්න දෙයක් නෑ සංඛ්‍යා දක්වමින් සංඛ්‍යා විතරක් දැක්කොත් මේක පිටුභාගයකින් ලියලා ඉවර කරන්න පුළුවන් එතකොට මේකට මේකේ නාම විදිහටම ලියන්න වෙනවා සත්‍ය හතර කියනකොට දුක්ඛ සත්‍ය
දුක්ඛාරි සත්‍ය සමුදයාරි සත්‍ය නිරෝධාරි සත්‍ය මාර්ගත් ඊළඟට පටිච්චසමුප්පාද අංග ටිකත් අංග වශයෙන් දියන්න වෙනවා ඉන්ද්‍රිය ටිකත් ඉන්ද්‍රිය වශයෙන් දියන්න වෙනවා එතකොට මේක දීර්ඝයි ලේසිම නැහැ පිටු එකමාරක් දෙකක් විතර යන්න පුළුවන් කුඩු ප්‍රශ්නෙට ඒකේ ගැටලුවක් තියෙනවාද මේක සංඥාපණයෙන්ම අහපු කෙලින්ම ප්‍රශ්නයක් නෑ සර් ඒක ගැටලුවක් නෑ ඒ කියන්නේ ඒ වගේම ධර්ම 125 ඔක්කොම පිළිවෙලට මේ කියන්නේ විස්තරත්ව ලියලා අන්තිමටම අරක බෙදන්න තමයි තියෙන්නේ මේ ಉದ್ದೇಶ දෙක වෙනම බෙදන්න තියෙන්නේ අන්තිමටම නේද සර් ඒ ටික අර ටික ඊළඟට පස්ස සත්ක රාශිය කියලා වෙනම වෙනම පෙන්වන්න පුළුවන් සංදාජ්ජී ಉದ್ದೇಶයයි අනික් රාශියයි රාශි ಉದ್ದೇಶයයි කොටස් දෙක ලියන අතරම ලියන්න පුළුවන් ඒ හෙඩින්ස් දෙකක් දාලා ලිව්වනම් හරිනේ අපි අපි ඒ කාරණේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද මේ මහත්මා මාත්මියෙකුට එහෙම නැත්නම් අපි ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න මම හිතුවා මේ අපි එදත් කතා කරා පංචස්කන්ධය තුන්වෙනි එක අරූප කන්දෝ චත්තාරෝ මනායතන මේ වච්ච යනුවෙන් සම්ප්‍රයුක්තේන සම්ප්‍රයුක්ත පද නිද්දේශේ එන උදාන ගාථාවේ ඇතුළත් ධර්ම මොනවාදයි දක්වන්න මෙතන උදාන ගාථාව පිළිබඳව අදහසක් තියෙන්න ඕන එහෙම නැත්නම් මේ ධර්ම පිළිබඳව අදහසක් තියෙන්න ඕන ඒ කාරණිය ගැන යම් කිසි දෙයක් කියන්න පුළුවන්ද කාට හරි සම්පයුත්තේන සම්පයුත්ත පද නිදේශයේදී මොනවද එන ධර්ම මොනවද නොයන ධර්ම අපිට යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් සර් මේ ගාථාව අපි පාඩම් තියෙන්න ඕනද उदाहरण गाता मनायतने සතර නාමස්කන්ධය මේ උදාන උදානේ තියෙන්නේ සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත සතර නාමස්කන්ධයෝය මනායතනය සප්ත විඥාන ධාතුය සත්‍ය දෙකක මොනවද මේ සතර නාමස්කන්ධයෝ මේක රූප ධර්ම ඇතුළත් වෙන්නේ නැහැ එතකොට රූපස්කන්ධය බැහැර කරලා තියෙනවා මනායතනය අනික ආයතන ටික බැහැර කරලා තියෙනවා මනායතනෙ විතරයි ආයතන කොටින් තියෙන්නේ අනික ආයතන වල රූප වශයෙන් ආයතන තියෙනවා 10ක් රූප සංඛ්‍යාතවම ඊළඟට මිශ්‍ර සංඛ්‍යාතව එක ආයතනයක් තියෙනවා මන ආයතනේ තමයි නාම ධර්මයක් විතරක් තියෙන ආයතනේ සත්ත්ව විඥාන ධාතුවේ සත්‍ය දෙකක වෙනකොට මොනවද වෙන්න පුළුවන් සමුදේ සත්‍ය සහ මාර්ග සත්‍ය අනික් සත්‍ය දෙක ගණන්නේ නැහැ එතකොට තුදු සින්ද්‍රියව ඉන්ද්‍රියෝ 14ක් මොනවාද අතරින්නේ එතන ඉන්ද්‍රියෝ 14යි එතකොට රූප ධර්ම සංඛ්‍යාත තියෙන ඉන්ද්‍රයන් අතහැරලා තියෙනවා පටිච්ච සමුප්පාදේ 12 පදයෝය ඉන් මැත්තේ 16 පදයෝය මේ ඔක්කොම නාම ධර්ම කැටි කරලා තියෙන්නේ මොකද මේක සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත පද එතකොට සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත පද වෙනකොට පේනවා ඒකේ එකිනෙක ධර්ම දිහා බැලුවොත් පේනවා ඒ ධර්මයන් වල රූප ධර්ම සම්බන්ධ කරගෙන ගන්නේ නැහැ. ඒ කියන්නේ රූප ධර්ම සම්බන්ධ වුණු සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත බව ඒකේ වටිනාකමක් නැහැ. සම්ප්‍රයුක්ත වෙන්න ධර්මයක් නැහැ. ඊට පස්සේ සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත වෙන ස්වභාවයක් ඇත්තේ නැහැ. අන්න ඒකෙන් තේරුම් ගත්තාම මේක කටපාඩම් නොකර ගන්න පුළුවන් ධානේ බොහෝම ටිකක්. මේ බලන්න සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත නිදේශෙ ගියාම සතර නාමස්කන්ධය මන ආයතනිය සත්‍ය විඥාන ධාතු සත්‍ය දෙකක තුදු සින්ද්‍රියෝ පටිච්ච සම්පාදයේ 12 පදයෝ මේ පද ටික කියවන්නම් එතකොට ඔයාලට තේරෙයි මේවා මොනවද මේ ධර්ම සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්තින් වේදනාස්කන්ධය තියෙනවා සංඥාස්කන්ධය තියෙනවා සංස්කාරස්කන්ධය තියෙනවා විඥානස්කන්ධය තියෙනවා ඊළඟට සමුදේ සත්‍යය තියෙනවා මාර්ග සත්‍යය තියෙනවා එරකට මනි ඉන්ද්‍රිය තියෙනවා සුඛී ඉන්ද්‍රිය තියෙනවා දුක්ඛී ඉන්ද්‍රිය තියෙනවා සෝමනස් ඉන්ද්‍රිය තියෙනවා දෝමනස් ඉන්ද්‍රිය තියෙනවා උපේක්ඛී ඉන්ද්‍රිය තියෙනවා ඊට පස්සේ සද්ධී ඉන්ද්‍රිය තියෙනවා විරිය ඉන්ද්‍රිය තියෙනවා සති ඉන්ද්‍රිය තියෙනවා සමාධි ඉන්ද්‍රිය තියෙනවා පඤ්ඤා ඉන්ද්‍රිය තියෙනවා අනඤ්‍යතඤ්ඤසාන්ති අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය
ඒ ඉන්ද්‍රිය ගොඩ ඒ ඒ විදිහට එනවා ඊළඟට පටිච්චසමුප්පාදේ අවිද්‍යාව තියෙනවා ඒ විදිහට අවිද්‍යාව සංස්කාරයන් ඊළඟට විඥානෙ ස්පර්ශය වේදනාව තෘෂ්ණාව උපාදානෙ කර්ම භවය කර්ම භවය කියනකොට මේ ඉන්නේ නාම ධර්ම පමණයි මේ ගොනු වෙලා තියෙන හැටි බලන්න ශෝකය එතකොට ඒක නාම ධර්මයක් විදිහට දුක්ඛය නාම ධර්මයක් දෝමනසේ නාම ධර්මයක් උපායාසේ නාම ධර්මයක් මෙතන පරිදේවේ නැහැ ඇයි ඒක රූප ධර්මයක් සතිපට්ඨාන සම්ම්‍යප්ප්‍රදාන ඉද්ධිපාද ධානය අප්‍රමාණේ පංචේන්ද්‍රය පංච බලයන් බොජ්ජංග මේ ඔක්කොම තියෙන්නේ නාම ධර්ම ගොනු වෙලා තියෙන්නේ එතකොට එක දුක ධර්ම වලට ගිහිල්ලා බැලුවා නාම ධර්ම විතරක් ගොනු වෙලා තියෙන ස්වභාවයක් තමයි තියෙන්නේ ඒ කියන්නේ සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත වෙනකොට මේ විභාගය රූප ධර්මත් එක්කලා නොකිරෙන ස්වභාවයෙන් තමයි පෙන්වන්නේ එතකොට මේ පද භෝගාණක් පුළුවන් මතකේ තියාගන්න ඒ ක්‍රමයට ත්‍රිකමාතිකා ගත්තොත් මෙන්න මේමයි ත්‍රිකමාතිකා වලින් ගත්තොත් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූ ධර්ම දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත අදුක්ඛම සුඛ වේදනාව සම්ප්‍රයුක්ත ඊළඟට සවිතක්ක සවිචාර අවිතක්ක විචාර මාත්‍ර ප්‍රීති සහගත සුඛ සහගත උපේක්ෂා සහගත හේතු ධර්මයන් අන්න ඒක ඒ විදිහට ධර්ම ස්වභාවයේ ඉන්නේ රූප ධර්මත් එක්ක මිශ්‍ර නොවන ස්වභාවයෙන් ඒ කාරණේ බැලුවොත් දැනගන්න පුළුවන් මේක ඒ ආකාරයට තියෙන්නේ කියලා ඒ විදිහට මතක තියාගන්නත් පුළුවන් නම් පාඩම් කරගන්න හැබැයි පාඩම් කරගන්න එක ටිකක් අමාරුයි මම මේකේ මුල ඉඳන් යන්නම් ඔයාලට ඒතකොට පෙනෙයි සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත පද නිද්දේශය දැන් මේකේ වේදනා ස්කන්ධය දැන් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය කියන තුනම එක ආකාරයකට විභාග වෙන්නේ සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත සම්ප්‍රයුක්ත වෙනවා කියනකොට වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් එකටද අනික් නාමස්කන්ධ තුනට එතකොට අනික් නාමස්කන්ධ තුන නැවත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්නේ වේදනා ස්කන්ධය සමග අන්න ඊ ආකාරයෙන් මේක දකින්න පුළුවන් මේ පෙරලීම මේ වේදනා ස්කන්ධය සමග යම් ධර්ම කෙනෙක් සංඥා ස්කන්ධය සමග යම් ධර්ම කෙනෙක් සංස්කාර ස්කන්ධය සමග යම් මේවා එකිනෙක වෙන වෙනම ගන්න ඕන. ඒතර වේදනා ස්කන්ධය සමග යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූද ඒතර වේදනා ස්කන්ධයත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්නේ සංඥා ස්කන්ධයටයි සංස්කාර ස්කන්ධයටයි විඥාන ස්කන්ධයටයි. මේ එක එක වෙන වෙනම ගන්න ඕන. වේදනා ස්කන්ධය වෙනම ගන්නවා සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ වෙනම ගන්නවා වේදනා ස්කන්ධේ වෙනම ගත්තොත් වේදනා ස්කන්ධයත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් අනික් ස්කන්ධ තුනට එතකොට ඒ ධර්මයේ යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවා හොද එතකොට ඒ නාම ධර්ම තුන එක්කලා යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවා හොද ඒ ධර්මයත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් වේදනා ස්කන්ධයට ඒ ධර්මෝ කෙතෙක් ස්කන්ධයන් කෙතෙක් ආයතන කෙතෙක් ධාතුන් සමග සම්ප්‍රයුක්ත වේද මෙන්න මේ ආකාරයට ගියාම අපිට පේනවා ඒ ධර්මෝ තුන් ස්කන්ධයන් වේදනා ස්කන්ධය ගත්තොත් අනික් ස්කන්ධ තුනම එක් ආයතනයක් සප්ත ධාතුන් සමග සම්ප්‍රයුක්තය එක් ආයතනයක එක් ධාතු එතකොට මේකේ පේනවා මේ නාම ස්කන්ධ පමණයි මේකේ ගන්නෙ කියන පැහැදිලි ප්‍රමණය පේනවා පෙරලීම් දෙකක් තියෙනවා පරිම තුනක් තියෙනවා සම්ප්‍රයුක්ත භාවයේම ප්‍රකට කරන. එතකොට අපිට පේනවා අර මෙතන ලක්කන මාතිකාවල තියෙන ස්වභාවයක් මෙතෙන්දී දකින්න. ලක්කන මාතිකාවේ තියෙන්නේ සභාග ලක්ෂණය. සභාග ලක්ෂණයයි විසභාග ලක්ෂණයයි. එතකොට සභාග ලක්ෂණය කියන්නේ අපි කියනවා ඒ ලක්කන මාතිකාවලදී සංගහිත ඒ කියන්නේ සංග්‍රහ වීම සහ සම්ප්‍රයෝග වීම ඒක තමයි ලක්ෂණ මාතිකාවේ සභාග ලක්ෂණය. සභාග ලක්ෂණය කියනකොට එන්නේ සංගහිත බව සහ සම්ප්‍රයුක්ත බව. ඒ කියන්නේ ඒ සංග්‍රහ වීම කියනකොටම එක වගේ ධර්ම එකට ඉන්න ධර්ම එක ගොඩක ඉන්න ධර්ම එකම ලක්ෂණ තියෙන ධර්ම තමයි සංග්‍රහ වෙන්නේ. දැන් නාම ධර්මයක් නාම ධර්මයක් එක්කලා සම්ප්‍රයුක්ත වෙනවා.
නාම ධර්ම රූප ධර්ම එක්ක සම්පෘත්. ඒකින්ද අන්න සභාග ලක්ෂණේ ඒ සම්පෘත් භාවේ. අන්න ඒකත් මේක ඇතුළම දකින්න පුළුවන් ඒ ඒ පද විඤ්ඤාසය තුළම. මේක මේ මහත්මයෙකුට කතා කරන්න අදහසක් තියනවද? මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොනවද උද්දානේ තියෙන්නේ කියලා. උද්දානේ තියෙන ධර්ම අපි නාම ධර්ම කොටාසේ අඳුරගත්තා. ඒ නාම ධර්ම කොටාසේ මොනවද කියලා අඳුරගත්තොත් එකින් එක අඳුරගන්න පුළුවන් ඒ ආකාරයකින්. හැබැයි කටපාඩම් කරන්න පුළුවන් නම් පාඩම් කරන්න. හැබැයි ඒක ටිකක් ලේසිම නැහැ. සර් මේක හිතාගන්න විදියක් තියෙනවා. දැන් අපි නාම ධර්ම ගත්තොතින් ඒ නාම ධර්මයන්ට තව සම්ප්‍රයුක්ත වෙන්න තව නාම ධර්ම ඉතුරු වෙලා තියනවා නම් විතරයි මේ සංග්‍රහයට එන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට ගත්තොතින් දැන් තික පද අට ගත්තොතින් සුඛ වේදනාය සම්පයුක්තා ධම්මා කිව්වහම නාම ධර්ම වල ඔක්කොම යෙදෙන්නේ නැහෙනි කොටසක් නේ යෙදෙන්නේ. එතකොට තව සම්පයුක්ත වෙන්න තියෙන හින්දා තමයි ඒ කියන්නේ සප්පදේශ ත්‍රිකටික තමයි එතන අරගෙන තියෙන්නේ. මේ ඒ කියන්නේ රූප ධර්ම නැති සප්පදේශ ත්‍රිකටික මේ ඒ වගේ ගොච්චක පදවලත් එහෙමයි. මේ මහාන්තර දුක පිටි දුක ඒ පදවලත් එහෙමයි. ඒ කියන්නේ නාම ධර්මයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ පදේ නැති නාම ධර්මයක් වෙනම තියෙද්දි තව සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්කමක් තියෙන හින්දා මේ ණය ක්‍රමයට එනවා. ඒ කියන්නේ ඔක්කොම නාම ධර්ම ටික එක පදයක වැටුණා නම් මේ සංග්‍රහයට අරගෙන නැහැ ණය ක්‍රමයට. දැන් සවිතක්ක සවිචාර ධර්මයන් සමග සවිතක්ක සවිචාර ධර්මයන් සමග යම් ස්කන්ධ ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවා වූද. එතකොට සවිතක්ක සවිචාර ධර්ම කියන එක අඳුරගත්තාම එයත් එක්කල සම්ප්‍රයුක්ත වෙන ධර්ම ටික අපිට දකින්න පුළුවන්. අන්න ඒ ඒ ආකාරයට තමයි බෙදීම තියෙන්නේ. ඒ දැන් මේ ගැන යම් කිසි අවබෝධයක් ගත්තොත් ඒක කඩපාඩම් නොකර ලියන්න බැරිකමක් නැහැ. සියලුම ත්‍රික පද නැහැ. සියලුම දුක පදක් නැහැ. ඒ නාම ධර්ම විතරක් තියෙන. හැබැයි ඒකේ කොටසක් අරන් තියෙනවා. ඒ කොටසක් අරන් තියෙන්නේ ඔන්න ඔය කාරණය සම්බන්ධ කරගෙන. මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන එක ලේසිම නෑ. හරියට දන්නවා නම් ඒක ලියන්න පුළුවන්. යම් කිසි කොටසක් ලියාගන්න එකේ ගැටලුවක් නෑ. වෙනත් මාත්‍යෙක් ඒ ගැන කතා කරන්න පුළුවන්ද? දැන් අපි කුසල ත්‍රිකේ කුසලා ධම්මා කියන එකට සම්ප්‍රයුක්ත වෙන්න පදයක් තියෙනවද? දැන් මේ මහත්මිය කියපු එකටම මම සම්බන්ධ කළා. කුසලා ධම්මා කුසල ත්‍රිකයට තියෙන පද තුනක්. කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යකට ධම්මා. කුසලා ධම්මා කියන එකට සම්ප්‍රයුක්ත වෙන්න තියෙන තැනක් තියෙනවද? ඉතිරියක් තියෙනවද? කුසලා ධම්මා එකට සම්ප්‍රයුක්ත වෙන්න ඉතිරියක් නැහැ. කුසලා ධම්මා කියන්නේ විප්‍රයුක්තයි. එයා සම්පූර්ණයෙන්ම ඉන්නවා. එයාට වෙන තැනක අය සම්ප්‍රයුක්ත වෙන්න දෙන්නේ නැහැ. අකුසල ධම්මා කියන එකටත් අය සම්ප්‍රයුක්ත වෙන්න දෙයක් නැහැ. එයා එයා තුලම සම්ප්‍රයුක්ත වෙලා එයාට ඒ විභාග මේ විභාගයට ගත යුතු දෙයක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේ මේක දකින්න පුළුවන්. එතකොට දැන් අපි හිතුවොත් එහෙම නාම ධර්ම විතරක් කියලා කිව්ව කාරණේ විතරක් නෙවෙයි මෙන්න මේ කාරණයක් වැදගත් වෙනවා. එතකොට වේදනා ත්‍රිකේදී ඒ සුඛාය වේදනාය සම්ප්‍රයුක්තා ධම්මා. ତର සුඛාය වේදනාය සම්ප්‍රයුක්තාව ධම්මා කියන එකට තියෙනවා තවත් පදයක් සම්ප්‍රයුක්ත වෙන්න. ඒ ඒ වේදනා වේදනා ත්‍රිකවලස දැන් වේදනා ත්‍රිකේ පදවල වේදනාව වේදනාව වෙනම තියෙන හින්දා තමයි වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්න වෙනම වේදනාව අයින් වෙන හින්දා මේ පදවල තමයි මේක අරගෙන තියෙන්නේ. එහෙම නේද සර්? හරි, ඒක හරි. වේදනාව මෙයාට සම්ප්‍රයුක්ත වෙන්න දෙන තැනක් තව තැනක දාලා තියෙනවා. ඒ කියන්නේ අර අයින් කරපු වේදනාව එක්ක විතරයි මේ සුඛ වේදනාව සම්ප්‍රයුක්ත ධර්ම සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්. වෙන තැනක් නැහැ එයාට සම්ප්‍රයුක්ත වෙන්න. ඒකින්ද තමයි මේ තුනම එහෙම තියෙන්නේ. එතකොට සවිතක්ක සවිචාර ධර්මයන් කාත් එක්කද සම්ප්‍රයුක්ත වෙන්නේ? සවිතක්ක සවිචාර විතර්කයේ විචාරයයි දෙන අයින් කරන නිසා තමයි එයාට තවතරයක් ඉඩක් තියෙන්නේ සම්ප්‍රයුක්ත වෙන්න. අන්න ඒ විදිහට මේක මේකේ විභේදනයක් අපි දකිනවා නම් මේක හදන්න බැරි කමක් නැහැ. අපි දුක පදයක් බලමු. දැන් බලන්න දුක පදයක්.
හේතු දුකේ කියනවා 24 දී මේකේ අදහස පොඩ්ඩක් දකින්න එතකොට මේ කාරණේ ගැන අවබෝධයක් ගන්න පුළුවන් දැන් අපි මේක ගැන ගොඩක් මේ විවේදනය කරපු නිසා මම මේ එතනින් ඈතට යන්න ඕන හින්දායි මේ මේ වගේ කාරණයක් අපි බලන්නේ දැන් බලන්න හේතු ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් දැන් හේතු ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් හේතුම හේතුද ඌම සහේතුක වූ ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් දැන් මේ පද දෙකම අරන් තිනවා හේතු ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් සම්ප්‍රීත වෙනවායි කියනකොට එයාට පුළුවන් හේතු ධර්මයන්ට සම්ප්‍රීත වෙන්න තියෙනවා සහේතුක ධර්ම සියල්ලම හේතු ධර්මයට එක්කලා සම්ප්‍රයුක්ත වෙනවා අන්න ඒ වගේ ඒක දැක්කහම දැන් හේතුද ඌම සහේතුක වූ ධර්මයෝ එතකොට හේතුත් වෙනවා සහේතුක වෙනවා ඒ කියන්නේ හේතු අතර සහේතුක වූ ධර්ම මෙන්න මේ විදිහට එයාට තව ඉතිරියක් තියෙනවා වෙනතලක සම්ප්‍රයුක්ත වෙන්න මේක මේ මේ ණයේදී මේ ණයවල ඇතුළත දකින්න ස්වභාවය දැන් බලන්න ආශ්‍රව ධර්මයන් හා සමග යම් ධර්ම කෙනෙක් කිව්වම ආශ්‍රව ධර්ම අපි හතරක් තියෙනවා කාම ආශ්‍රව භව ආශ්‍රව දිත්තාසව විද්‍යාසව මේ ආශ්‍රව ධර්මෝ සම්ප්‍රයුක්ත වෙන්නේ අකුසල් සිත්වල එතකොට මේ ආශ්‍රව ධර්මයන්ට සම්ප්‍රයුක්ත වෙන්න ධර්මෝ තියෙනවා පිටින් අකුසල් සිටිකයි අනිච්චයිතසික ටිකයි අන්න ඒ විදිහට මේක දකින්න පුළුවන් එතකොට ඒ ආකාරයෙන් මේ ධර්ම අඳුරා ගන්න යම් කිසි ලක්ෂණයක් ගන්න පුළුවන් ඒක මේකේ උද්දානය සියල්ලම ලියන්න බැරි වුණත් උද්දානයේ බොහෝ කොටසක් ලියන්න පුළුවන් වෙනවා ඒ ආකාරයෙන් ඒ විදිහට දැක්කහම සම්ප්‍රයුක්තෙන් සම්ප්‍රයුක්ත කියනකොටම අපි දකින්න ඕන මේ නාම ධර්ම ගැන කතා කරන්නේ නාම ධර්ම නල ලිමේ ස්වභාවය ඒ කාරණය ගැන තවත් කතා කරන්න යම් කිසි කාරණයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් මේක අහලා තියෙන්නේ නම් උද්දානේ උද්දානේ කියන්නේ මොනවද එන පද කියලා හැබැයි මොනවද එන පද කියලා කටපාඩම් කරගෙන ඉන්න කෙනෙකුට ලියන්න කිලිම් පුළුවන් කටපාඩම් නොකර ගන්න කෙනෙකුටත් ලියන්න පුළුවන් කියන අදහස තමයි දැන් අර මහත්මයාත් කිව්වේ ඒ ආකාරයෙන් මේක දකින්න පුළුවන් ඒ විදිහට කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපි මේකෙන් වැඩිපුර කතා කරන්න ඕන. මේකේ මේ මේ ධර්ම විභාග කරන හැටි එකක් දෙකක් අපි කරලා බලන්න ඕනද වෙන තැනක අපි වෙන තැනකට ගියහම බලමු. ඊළඟ එකේදී ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පංචස්කන්ධයේ පිළිබඳව අසංගහිතේන් අසංගහිත පද නිද්දේශයේ යටතේ සෑම පදයකම චා විසර්ජන පැහැදිලි කරන්න. දැන් බලන්න මේ ප්‍රශ්නේ. පංචස්කන්ධයේ පිළිබඳව අසංගහිතෙන් අසංගහිත. දැන් මේ මේකේ කාරණේ කියන්නේ පංචස්කන්ධය කිව්වම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියන පහටම ලියන්න ඕන අසංගහිතෙන් අසංගහිත පද නිද්දේශයේ යටතේ සෑම පදයකටම පුච්චා විසර්ජන මේක කටපාඩම් කරගෙන ලියන්න බෑනේ මේක තමන් අවබෝධයෙන්ම ලියන්න ඕන එතකොට අපි මේ රූපස්කන්ධය ගත්තොත් මේකේ තියෙන පුච්චාව ලියන්න නම් ඔන්න අපි අසංගිතයෙන් අසංගිතය කියනකොට පුච්චාව මේකට එක ස්ලයිඩර් මං කරා මං එක පෙන්නනම් මේක පේනවද පැහැදිලිද ඒක පැහැදිලි නැද්ද පේනවා සර් මේක පොතේ තියෙන එකම තමයි මේක පොතේ තියෙන එකට වැඩිය වෙන එකක් නෙවෙයි. දැන් පංචස්කන්ධේ රූපස්කන්ධේ වෙනම අරගත්තම රූපකන්ධේන යේ ධම්මා කන්ද සංගේන සංඝ අසංගහිත. එතකොට රූපස්කන්ධේ වෙනම ගත්තයි පොතේ තියන්නේ රූපකන්ධේන යේ ධම්මා. යම් ධර්මයක් විසින් රූපස්කන්ධය කන්ද සංග්‍රහයෙන් අසංගහිත වෙනවද ආයතන සංග්‍රහයෙන් අසංගහිත වෙනවද ධාතු සංග්‍රහයෙන් අසංගහිත වෙනවද මොකද්ද මේ ධර්මය මොන්නේ ඉස්සෙල්ලම ගැටලුව තියෙන එක මෙන්න මෙහෙමයි පුච්චාව අහන්නේ රූපකන්දේන යේ ධම්මා රූපකන්දේන යේ ධම්මා ස්කන්ධ සංගේන අසංගහිත
ආයතන සංගහේන අසංගහිතා ධාතු සංගහේන අසංගහිතා ඊළඟට කියනවා තේහි ධම්මේහි ඒ ධම්ම ඒක ඒ ඒ වෙන ධම්ම තේහි ධම්මේහි ඒ ධම්ම ඒ ඒ සම්බන්ධතාවයෙන් එන උත්තරේ එන ධර්මය දැන් ඒ ධර්මයේ උක්ත කරනවා ඒ ධර්මයේ උක්ත කළා ඒ ධම්ම හරිදරයක් අහනවා කන්ද සංගහේන අසංගහිතා දැන් මේ ඒ ධම්ම ගැන තමයි කතා කරන්නේ ආයතන සංගේන අසංගහිතා ධාතු සංගේන අසංගහිතා තේ ධම්මා ඒකෙන් එන ධර්මය කතිහි කන්දේහි කති ආයතනේහි කති ධාතුහි අසංගහිතා දැන් අහනවා ප්‍රශ්නේ ස්කන්ධ කීයකින් අසංගහිතද ආයතන කීයකින් අසංගහිතද ධාතු කීයකින් අසංගහිතද කියලා මේක පොතේ තියෙන විදිහටම උත්තරය දෙනවා දැන් මේක තමයි පුච්චාව මේ අහන්නේ පුච්චා විසර්ජනනේ ඔන්න පුච්චාව මේ පොතේ තියෙන ආකාරයටම රූපකන්දේන යේ ධම්මා කන්ද සංගහිතේන අසංගහිතා මේ ටික අමාරු නෑ ලියන්න මේක අසංගහිතේන අසංගහිත නම් ස්කන්ධ වලටත් අසංගිතයි ආයතන වලටත් අසංගිතයි ධාතු වලටත් අසංගිතයි ඒක මෙතනම තියෙනවා කන්ද සංගයන අසංගිතා ආයතන සංගයන අසංගිතා ධාතු සංගයන අසංගිතා තේහි ධම්මේහි ඒ ධම්මා ඉහිම වන්නා වූ ධර්මය ඇත්තට මෙතන උත්තරේ සිත් 89 තමයි මේ පළවෙනි එකේ උත්තරේ ඒ ධර්මය කන්ද සංගයන අසංගිතා ආයතන සංගයන අසංගිතා ධාතු සංගයන අසංගිතා ඒ ධර්මය අයිසර ස්කන්ධ සංග්‍රහයෙන් අසංගීතන ආයතන සංග්‍රහයෙන් අසංගීතන ධාතු සංග්‍රහයෙන් අසංගීත ඒ ධර්මය මොකද්ද ඒ ධර්මය කියන්නේ මෙතෙන් දෙන්නේ රූප 28යි චෛතසික 52යි නිර්වාණයයි ඒ ධර්මය තේ ධම්ම කති කන්දේ කති ආයතනේ කති ධාතු සංගීත මේ ධර්මය ස්කන්ධ කීයකින් අසංගහිතද ආයතන කීයකින් අසංගිතද ධාතු කීයකින් අසංගිතද කියලා ප්‍රශ්නය අහනවා. ඔන්න ඕක තමයි පුච්චාව. ඒකට උත්තරේ තමයි අපි හොයාගන්නේ උත්තරේ තියෙන විසර්ජනාව ඒකේන කන්දේන ඒකායතනේන සත්තාහි ධාතුයා අසංගිතා. ඒ කියන්නේ මෙතන උත්තරේ එන්නේ විඥාන ස්කන්ධය මන ආයතන සප්ත විඥාන ධාතු මේ වගේ ප්‍රශ්නයක් එනවා නම් මේකේ දෙවෙනි මේ උත්තරේ එන්නේ මුල් වෙන සිත් 89ම තමයි අන්තිමට උත්තරේ එන්නේ ඒක මතක තියාගත්තොත් ඒක ලේසි කරන්න දැන් ඔය එක පුච්චා විසර්ජන වල රූපස්කන්ධේ පුච්චාවයි විසර්ජනයයි දැන් මේක පහක් ඉල්ලනවා මේ ප්‍රශ්නේ ඉල්ලනවා පහක් රූපස්කන්ධයටත් ලියන්න කියනවා වේදනා ස්කන්ධයටත් ලියන්න කියනවා සංඥා ස්කන්ධයටත් ලියන්න කියනවා සංස්කාර ස්කන්ධයටත් දෙනවා විඥාන ස්කන්ධය හැබැයි එක වාසියක් තියෙනවා වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයයි එක වගේමයි එන්නේ ඒකින්ද ඒක එක සැරයක් ලිව්වාම ඒ අනිත් දෙකටත් ඒකම ලියන්න පුළුවන් හැබැයි විඥාන ස්කන්ධයට කොහොමද වෙන්නේ විඥාන ස්කන්ධයට වෙනස් විදියටම ලියන්න ඕනේ මේ ප්‍රශ්නේ ටිකක් බැරෑරුම් මේකට මේ කාරණේ ගැන යම් කිසි කෙනෙක් කතා කරනවද අපි මේක බලමුද මේ මේ ග්‍රැෆිකල් මේකෙන් කොහොමද හොයන්නේ කියලා දැන් රූපස්කන්ධය මම මේක හිතන තැනක් ඉදිරි කරන්න මං හිතුවේ රූපස්කන්ධය ස්කන්ධ භාවයෙන් අසංගහිත වෙන්නේ මොනවද රූපස්කන්ධය කියලා බැලුවොත් රූපස්කන්ධය කියනකොට රූපස්කන්ධය මේක පේනවද පේනවා සර් එතකොට රූපස්කන්ධය කිව්වම රූපස්කන්ධයේ මෙන්න මේ රූප 28 සුකුම රූපත් එක්කල රූප 28 තමයි රූපස්කන්ධය කියන්නේ මෙන්න මේ කොටස. එතකොට රූපස්කන්ධය ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිත කියනකොට ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිත නම් රූපස්කන්ධයේ තුල බලන්න බෑ. රූපස්කන්ධයෙන් පිට බලන්න වෙනවා. කියන්නේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ එතකොට මේ හතර දිහා තමයි බලන්න වෙන්නේ. හැබැයි තව කන්ඩිෂනක් තියෙනවා ආයතන සංගහේන සංගහිතා.
ආයතන සංග්‍රහයෙන් අසංගිතේන රූපස්කන්ධයේ ආයතන සංග්‍රහයේදී යනවා ධම්මායතනයේ තුලටත් ඔන්න ඔය ටික ඔක්කොටම රූපස්කන්ධයේ ඉන්නවා රූපස්කන්ධයේ මේ ටිකෙත් ඉන්නවා මේ ධම්මායතන තුලත් ඉන්නවා ඊළඟට ඉතිරි ආයතන මේ 10ත් ඉන්නවා අවදාරික ආයතන 10ත් ඉන්නවා ධම්මායතනෙත් ඉන්නවා එතකොට ආයතන භවෙන් අසංගහිත වෙන්න පුළුවන් නේ මන ආයතනය පමණයි දැන් පේනවාද මන ආයතන පමණයි නම් අසංගහිත වෙන්න පුළුවන් එතකොට වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට සංස්කාර ස්කන්ධයට ඉතන ඉන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා එතකොට අපිට උත්තරේ එන්නේ වේදනා ස්කන්ධයේ තියෙන ධම්ම ආයතනෙටනේ ධම්ම ධාතුවටනේ එතකොට මේ කොටස සම්පූර්ණයෙන්ම අන්න ඔය සම්පූර්ණයෙන්ම මේ කොටස අතාරින්න වෙනවා අසංගිත බයි එතකොට උත්තරේ එන්නේ විඤ්ඤාණ ස්කන්ධයේ මන ආයතනයේ සප්ත විඤ්ඤාණ ධාතු ඔය පෙරලීම් දෙකෙන්ම උත්තරේ එන්නේ මේ ග්‍රැෆිකලි මෙන්න මේ ටික උත්තරේ මේකෙන්ම හදා ගන්න පුළුවන් විඤ්ඤාණ ස්කන්ධය මන ආයතනයේ සප්ත විඤ්ඤාණ ධාතු ඒකේන කන්දේන ඒකායතනේන සප්ත විඤ්ඤාණ සප්ත ධාතුහි අසංගහිතයි කියලා ඉන්නේ මෙන්න මේ උත්තරේ මේක ග්‍රැෆිකලි මේක දකින්න මේක දැක්කාම මේ ක්‍රමයට දකින්න පුළුවන් අනික් ඒවත් මේ කාර්යය ගැන අදහසක් ඒක දකින්න පුළුවන්ද මේක ඉතා පැහැදිලි සර් ගොඩක් මේ මේක ගැන අවබෝධය අවධානය යොමු කරොත් මේක ගොඩක් කාරණා දැනගන්න ඉගෙන ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා අපි හිත මුදා බලන්න වේදනා ස්කන්ධය අරගෙන දැන් උත්තර කරන්නේ වේදනා ස්කන්ධය දැන් මේ ණය ක්‍රමයේම අහනවා වේදනා ස්කන්ධේන වේදනා ස්කන්ධේන එක දෙවෙනි එක අසංගහිතෙන් අසංගිත පදේ රූප ස්කන්ධය ගැන අපි කතා කරා ඊළඟට වේදනා ස්කන්ධේ ඔව් වේදනා ස්කන්ධෙන් යම් ධර්ම කිනේ වේදනා ස්කන්ධේන යේ ධම්ම අර විදිහටම කියනවා තේහි ධම්මේහි යේ ධම්ම එතන වේදනා ස්කන්ධයෙන් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිතද ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිතද ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිතද පොඩ්ඩක් බලන්න මේක වේදනා ස්කන්ධය මේ තියෙන වේදනා ස්කන්ධය ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙනවා මේ පැත්තේ තියෙන රූප ස්කන්ධයත් මේ පැත්තේ තියෙන සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඤ්ඤාණ ස්කන්ධය හතරම ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිතයි හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා වේදනා ස්කන්ධය ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්නත් ඕනේ මේක තුනක් තියෙනවනේ ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්නත් ආයතන සංග්‍රහය දැන් බලන්න වේදනා ස්කන්ධය ධම්මායතනයට යන්නේ එතන ධම්මායතනයේ තුල තියෙනවා සුකුම රූපක් තියෙනවා සංඥා ස්කන්ධයක් තියෙනවා සංස්කාර ස්කන්ධයක් තියෙනවා එතකොට වේදනා ස්කන්ධය ස්කන්ධ භාවයෙන් මේ හතරම අසංග්‍රහිත වුණාට දැන් ප්‍රශ්නයක් තියෙනවා ආයතන භාවයෙන් අසංගෘහිත වෙන්න පුළුවන්නේ සංඥා ස්කන්ධයට අසංගෘහිත වෙන්න බෑ එයා මේක ඇතුළෙම ඉන්නවා ධාතු එකෙත් ඇතුළට ඉන්නවා සංස්කාර ස්කන්ධයත් මේ ධම්ම ආයතනය තුල තියෙනවා මේක ඇතුළට අසංගෘහිත වෙන්න බෑ එහෙනම් සංඥා ස්කන්ධයටත් වෙන්න බෑ සංස්කාර ස්කන්ධයටත් වෙන්න බෑ ඒ වගේම රූප ස්කන්ධේ සුකුම රූප ටිකට ඉන්නත් බෑ හැබැයි රූප ස්කන්ධේ මේ අනික් ආයතන ටිකට ඉන්න පුළුවන් ඒ ඖදාරික ආයතන 10ටම ඉන්න පුළුවන්. ඒ වගේම මන ආයතනෙටත් ඉන්න පුළුවන්. එතකොට පේනවද වේදනා ස්කන්ධේට ස්කන්ධ භාවයෙන් අසංගෘහිත රූප ස්කන්ධේට විඤ්ඤාණ ස්කන්ධේට රූප ස්කන්ධේ මේ ආයතන 10ට මන ආයතනෙ විඤ්ඤාණ ස්කන්ධේ මන ආයතනෙට. ඒ වගේම ඖදාරික ධාතු 10ට සහ සප්ත විඤ්ඤාණ ධාතු 7ට අර උත්තරේ එනවා. ඒ කියන්නේ වේදනා ස්කන්ධේට ස්කන්ධ භාවයෙන් අසංගෘහිතයි ආයතන භාවයෙන් අසංගෘහිතයි ධාතු භාවයෙන් අසංගෘහිතයි ඔන්න ඔය කොටස. ඒ කියන්නේ ස්කන්ධ දෙකයි ආයතන 11යි ධාතු 18යි. 18යි. උත්තරේ ඒ විදිහට තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහනවා පුච්චාවත් අහනවා විසර්ජනාවත් අහනවා. විසර්ජනය කියන්නේ උත්තරේ. උත්තරේ දැන් අපි දැනගත්තත් පුච්චාවත් ලියන්න පුළුවන් පුච්චාව වේදනා ස්කන්ධේන යේ ධම්මා ස්කන්ධ සංග්‍රහයන අසංගීතා
අර විදියට ඒ ටික ලියලා රූපස්කන්ධේ විදියටම ලියලා උත්තරයට එන්නේ ස්කන්ධ දෙකයි ආයතන 11යි ධාතු 17යි. ඒක ඒක තේරුණාද? ඒක මේට ඒක දකින්න පුළුවන් කියලා. මේක දකින්න විතර මම කියන්නේ ඔය මේ සමන් දැන් සමා වෙනස සර් දැන් මේකේ මේ සංග්‍රහයේ පියවර තුනක් තියෙනවානේ සර්. දැන් මේ පියවර තුනේ ප්‍රශ්න තුනක් විදියට නේ දහන්නේ. එතකොට මේ ප්‍රශ්න තුන වෙන වෙනම මේ පුච්චාව කියලා වෙනම දෙන්නත් ඕනද? ඒවට එන උත්තරේ වෙනම විසර්ජනය කියලා දෙන්නත් ඕනද? ඒකේ විසර්ජනය දෙන්න ඕනේ නැහැ. පුච්චාව වෙනම දෙන්න ඕන. පුච්චාව වෙනම දෙන්න ඕන හේතුව මොකද්ද දන්නවද? ඔකින් මැදදී නිර්වාණ ධාතුව එනවා. මැද නිර්වාණ ධාතුව බැහැර කිරීමටයි මේ පුච්චාව ওই විදියට වැටෙන්නේ. ඒ නිර්වාණ ධාතුව බැහැර වෙන විදිය අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ පෙන්නුවා. උඩ බලමු මෙන්න මෙතන මේ ස්ලයිඩ් එකේදී පේනවා මේ මේක පේනවද මේකේ පුච්චාවේදී පුච්චාවේදී පළවෙනි පෙරලීමේදී උත්තරේන්නේ සිත් 89මයි මේ තේහි ධම්මේ යේ ධම්මා කියන එක සිත් 89යි ඇයි එහෙම වෙන්නේ රූපස්කන්ධේන යේ ධම්මා ස්කන්ධ සංග්‍රහේන සංගහිතා ආයතන සංග්‍රහේන අසංගිතා ධාතු සංග්‍රහේන අසංගිතා අපි දැන් විස්තර කරපු ක්‍රමයටමයි සිත් 89 කියන්නේ ස්කන්ධ වශයෙන් 1යි ආයතන වශයෙන් 1යි ධාතු වශයෙන් 7යි ඔය උත්තරේම තමයි මෙතෙන්ට එන්නේ තුන්වෙනි පෙරලෙන්නේ හැබැයි මැදදී පොඩි වෙනසක් ඇති වෙලා තියෙනවා ඒ වෙනස පෙන්වන්න තමයි මේ කුච්චාව මේ විදිහට එන්නේ. ඇයි මේ සිත් 89 උක්ත කරා නම් සිත් 89 උක්ත කළා තමයි කන්ද සංග්‍රහයෙන් අසංගීත ආයතන සංග්‍රහයෙන් අසංගීත ධාතු සංග්‍රහයෙන් අසංගීත තේ ධම්මා. එතකොට මේ සිත් 89ට ස්කන්ධ සංග්‍රහයෙන් අසංගීත වෙනකොට එනවා වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ සහ රූප ස්කන්ධේ. ඔන්න ඒ ටික හතර මෙනවා ඊට අමතරව එනවා නිර්වාණ ධාතුව මොකද ස්කන්ධ සංග්‍රහයට එකතු වෙන්නේ නැහැ නිර්වාණ ධාතුවකින් ද අසංගහිත ගොඩේදී නිර්වාණ ධාතුවක් එනවා රූප 28යි චෛතසික 52යි නිර්වාණේ ධර්ම වශයෙන් මේ මේ තුනම එනවා මෙන්න මේකේ උත්තරේ එතකොට මෙන්න මේ උත්තරයේදී මේ නිර්වාණ ධාතුව ඊළඟ පෙරලීමේදී නිර්වාණ ධාතුව එන්නේ නැහැ. ඒක බැහැර වෙනවා. ඇයි? මේ ධර්මයට අසංගහිත අයිසරයක් බලනවා. මේ ධර්ම වලට ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිත ආයතන සංග්‍රහයෙන් අසංගහිත ධාතු සංග්‍රහයෙන් අසංගහිත උත්තරේ බලනකොට එන්නේ එකම ස්කන්ධයයි එකම ආයතනයයි සත්ත්‍ය ධාතු. ඉන්නේ මැද පෙරලීම පෙන්වන්නේ නැති වුණාට මැද පෙරලීමක් තියෙනවා. ඒතර කුච්චාවේදී මේ පෙරලීම පෙන්වන්න ඕන. හැබැයි උත්තරේ ඔයාලට මේ පළවෙනි එකට එන උත්තරේමයි අන්තිමකට එන උත්තරෙත්. ඒක මතක තියාගන්න පුළුවන් මැදදී නිර්වාණ ධාතුව මෙතන පෙනුම් කරනවා. ඒක ලියන්න ඕනේ නැහැ. මේකේ උත්තරේ ලියන්න ඕනේ නැහැ. එක මතක තියාගත්තොත් ඇති සර් මගේ ප්‍රශ්නේ දැන් අපිට මේ හැපෙරලීමේදීම දැන් උත්තරේ විදියට එනවනේ සර් දැන් පළවෙනි ප්‍රශ්නේදී සිත් 89 එනවා දෙවෙනි ප්‍රශ්නේදී රූප 28යි චෛතසික 52යි නිර්වාණයයි එනවා ආයිත් තුන්වෙනි පෙරලීමේදී ආපහු ඒක වෙනස් වෙලා සිත් 89ට එනවනේ සර් දැන් එතකොට මේ හැම පියවර තුනේදීම දැන් මේක විසර්ජන තුනක් විදියට දැන් අපි මේක බෙදලා පුච්චා තුනයි විසර්ජන තුනයි කියලා කරනවද නැත්නම් අන්තිම උත්තරයට විතරද විසර්ජනය කියලා දෙන්නේ ඒකයි මගේ ප්‍රශ්නේ පුච්චාව එකයි පුච්චාව දෙකක් නැහැ පුච්චාව කොටස් තුනයි එකම පුච්චාව තියෙන්නේ පුච්චාව කොටස් තුනයි ඒකේ විසර්ජනාව එකයි හරි පැහැදිලි සර් එතකොට අන්තිම උත්තරයට තමයි අපි විසර්ජනය කියලා දෙන්නේ නේද සර් අන්තිමක තමයි විසර්ජනේ පොතේ තියෙන්නේ ඒ විදිහට නේ අන්තිමක විතරයි විසර්ජනේ මේකේ වැඩ කිරීමේ පිළිවෙල පෙන්වන්නයි මේක මෙහෙම කැඩුවේ මේක නැත්තම් මේ පුච්චාව කියනකොට මේ සියල්ලම මේ රූපස්කන්ධේන මෙතෙන් ඉඳන්ම මෙතෙන්ටම පුච්චාව මෙතන ක්වෙස්චන් මාක් එකක් දාලා තියෙන්නේ පුච්චාවේ ඒ කියන්නේ මේක තමයි ප්‍රශ්නේ රූපස්කන්ධේන යේ ධම්මා ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිතා ආයතන සංග්‍රහයන සංගහිතා ධාතු සංග්‍රහයන සංගීත තේහි ධම්මේ ඊයේ ධම්මා ඊ ධර්මයන්ගෙන් එන
ළඟට කන්ද සංග්‍රහයන අසංගිත ආයතන සංග්‍රහයන අසංගිත ධාතු සංග්‍රහයන අසංගිත තේ ධම්මා ඒකෙන් එන ධර්මය මෙන්න මෙහිමයි වෙන්නේ කියලා මේ පෙරලීම් පෙන්නේ ධර්මතා පෙන්වීමට තමයි පෙරලීම කරන්නේ එකම පුච්චාවයි මෙතෙන් මේක ඔක්කොම එක පුච්චාවයි එක විසර්ජනයයි මේක පැන්සලෙන් මම දැම්මේ මේක මේක උත්තරයට අවශ්‍ය නැහැ හැබැයි මේ ටික මතක තියාගන්න ඕන නිසා තමයි යම් කිසි කෙනෙක් ඇහුවොත් ඇයි මෙච්චර පෙරලන්නේ මේකේ උත්තරය මොනේ මෙතෙන්ට එන්නේ කියලා අහන්න පුළුවන් ඇහුවොත් මෙන්න මේකයි උත්තරේ උත්තරේ මේකේ මන් දැන ධර්ම ටික කොටසක් තියෙනවා ඒ ධර්ම කොටස පෙන්නලා ධර්ම ඒකෙන් පිරිසුදු වෙලා තමයි මෙතෙන්ට උත්තරේ දැන් මේ ප්‍රශ්නේ ලේසි නැහැ ලේසි නැත්තේ ඒ ප්‍රශ්නේ කොටස් පහක් තියෙනවා රූපස්කන්ධයට ලියන්න ඕන වේදනාස්කන්ධයට ලියන්න ඕන සංඥාස්කන්ධයට ලියන්න ඕන සංස්කාරස්කන්ධයට ලියන්න ඕන විඤ්ඤාණස්කන්ධ විඤ්ඤාණස්කන්ධයට ලියුවොත් කොහොමද එන්නේ මේ පෙරලීම කරන්න ඕනේ නැහැ විඤ්ඤාණස්කන්ධේන යේ ධම්මා ස්කන්ධ සංග්‍රහේන අසංගහිතා ආයතන සංග්‍රහේන අසංගහිතා ධාතු සංග්‍රහේන අසංගහිතා එතකොට විඤ්ඤාණස්කන්ධේ ගත්තොත් එහෙම විඥාන ස්කන්ධේ ස්කන්ධ සංග්‍රහයන අසංගිත මේ ටික ඔක්කොම ස්කන්ධ සංග්‍රහයෙන් අසංගිතයි විඥාන ස්කන්ධේ මෙතන මන ආයතනේ මෙතන අත්ත් විඥාන ධාතු මෙතන එතකොට විඥාන ස්කන්ධේට අසංගිත වෙනවා මෙන්න මේ ස්කන්ධ හතරම මේ ආයතන 11ම මේ ධාතු ධාතු 11 ඒකේ උත්තරේ අමාරු නෑ ස්කන්ධ දැන් මේක අවබෝධයට මේක ඕනේ නෑ ග්‍රැෆිකලි කරන්න එපා මේක අවබෝධයට මම දැම්මේ මේක දැක්කහම තමයි තේරෙයි විඥාන ස්කන්ධයට අසංගහිත නම් මේ ටික ඔක්කොම අසංගහිතයි මන ආයතනයට අසංගහිත නම් මේ ටික ඔක්කොම අසංගහිතයි ධාතු සංග්‍රහයන අසංගහිත නම් මේ ටික ඔක්කොම අසංගහිතයි ඒක ගැන මේ අර මහත්මයා ගෞණ පීටර්ස් මහත්මයා ඉන්නද මහත්මයාද කතා කරේ ඔව් සර් මම කතා කරේ ඔව් එතකොට මේ 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 ක්‍රමවේදයේ මේක අවබෝධයට මේක කරේ ඒ කියන්නේ අපි දකින්න මේ ස්වභාවය දකින්න දැකලා අපි අර විදියට කරන්න කියන්නේ සර් කාර්යාව කහන්න තියෙනවා අහන්නද මාන්නකෝ සර් මේ දැන් මෙතන සිත සහ චෛතසික මේ සංග්‍රහ වෙනවා කියන එකයි සම්ප්‍රයුක්ත වෙනවා කියන එකේ ඒතර මෙතනදී මේ ගුතුමා කිව්වා මේ විඥාන ස්කන්ධයත් එක්ක දැන් මේ සංග්‍රහ වෙන්නේ නැහැ කියලා අනිත් ස්කන්ධ හතරම. ඒතර සමහර තැනක තියෙනවා මේ විඥාන ස්කන්ධයේ මේ නාම ධර්ම අනිත් තුනක් තියෙන සංඥා වේදනා සංස්කාර ඒව සංග්‍රහ වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ කොහොමද අපි තෝරා බේරගන්නේ කියන එක. ඒකට කාරණේ තියෙන්නේ සංග්‍රහ වෙනවායි කියන එකයි සම්ප්‍රයුක්ත වෙනවායි කියන එකේ වෙනස දකින්න ඕනේ. සංග්‍රහ වෙනවායි කියන්නේ දැන් මේකට උත්තරේ මේ ඊළඟ ප්‍රශ්නෙන් ඇත්තටම ඇහෙන්නේ නැහැ සර්. නවත පොඩ්ඩක් බලන්න. ඇහෙනවද දැන්? දැන් ඇහෙනවා සර්. හරි. එතකොට විඥාන ස්කන්ධය දැන් සංග්‍රහිත කියන්නේ සංග්‍රහ වීම. සංග්‍රහ වීම කියන්නේ එකට එක ගොඩේ සිටීම. මිශ්‍ර නොවේ තිබුණත් එකට 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 සිටීම. ඒතර විඥාන ස්කන්ධය කියන එක වෙනම තියෙන සිත් කියන එක වෙනම තියෙන ස්වභාවයක්. දැන් එතකොට ඔය සංග්‍රහ වීමේදී විඥාන ස්කන්ධයේ සංග්‍රහ වෙන්නේ සප්ත විඥාන ධාතු වලට මේ සප්ත විඥාන ධාතු විඥාන ස්කන්ධයට සංග්‍රහ වෙනවා මේ විඥාන ස්කන්ධය තුල තමයි සප්ත විඥාන ධාතුම තියෙන්නේ මේ ධාතු හතම මන ආයතනේ තියෙන්නේ විඥාන ස්කන්ධය තුල හැබැයි ධම්ම ආයතනේ තියෙන්නේ විඥාන ස්කන්ධය තුල නෙවෙයි සංග්‍රහ වෙනවායි කියනකොට දැන් ඔතන මේ උත්තරයක් දීලා තියෙනවා අටකතාවේදී මම මේක කියවන්නම් මේ පිටුවට යන්නත් පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් තුනකට බෙදෙනවා සීලස්කන්ධය සමාධිස්කන්ධය ප්‍රඥාස්කන්ධය කියලා සීලස්කන්ධය කියන්නේ මොකද්ද විරති තුන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුනට කියනවා සීලස්කන්ධය එතකොට සීලස්කන්ධයේ සංග්‍රහ වෙන්නේ අන්න අර තුනේ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුන එකක් නෙවෙයි ඒ තුන එකිනෙකට සම්ප්‍රයුක්තත් නැහැ ඒ තුනම ඉන්නේ සීල ස්කන්ධය තුල දැන් ඊළඟට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි ස්කන්ධය කියලා සමාධි ස්කන්ධය කියන්නේ මොකද්ද සම්මා සති
සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඊකට කියනවා සමාධි ස්කන්ධය සමාධි ස්කන්ධය හැදිලා තියෙන්නේ කාරණා තුනකින් සම්මා සති සම්මා වායාම සම්මා සමාධි ওই ටිකට කියනවා සමාධි ස්කන්ධය ඊළඟට ප්‍රඥා ස්කන්ධය කියනවා ප්‍රඥා ස්කන්ධය කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔන්න ඔය දෙක දැන් පේනවද සංග්‍රහ වීම කියන්නේ මේ සංග්‍රහ වීම කියන්නේ එකට ඉන්න ස්වභාවය එකට ඉන්න පුළුවන් ඒක අනිකයට තැහෙන්නේ නැද්ද මේ ඇහෙන්නේ නැහැ සර් ඇහෙන්නේ නැහැ සර් එතකොට දැන් මේ කාරණේ අපි බැලුවොත් එහෙම මෙහෙම සංග්‍රහ වීම දැන් අපි කිම් මන් රූපස්කන්ධයම ගන්න රූපස්කන්ධය ආයතන කීයකින් සංග්‍රහ වෙනවද චක්ක ආයතනේ සෝත ආයතනේ ගාන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ රූප ආයතනේ සද්ද ආයතනේ ගන්ධ රස ආයතනේ පොට්ටබ්බ ආයතනේ ගන්ධ ආයතනේ පොට්ටබ්බ ආයතන මේ ඇයි රූපස්කන්ධය කියන්නේ පරමාර්ථ වශයෙන් රූප තියෙන්නේ පරමාර්ථ වශයෙන් මේ චක්ක ආයතනත් රූප පරමාර්ථ වශයෙන් සෝත ආයතනත් රූප මේ එක ගුණයකින් මෙයාට මෙයා සංග්‍රහ වෙනවා ඒ වගේම චක්කු ධාතුව පරමාර්ථ වශයෙන් රූපයක් සෝත ධාතුවත් පරමාර්ථ වශයෙන් රූපයක් මේ ටික ඔක්කොම සංග්‍රහ වෙන්නේ අන්න ඒ ආකාරයෙන් එතකොට ධම්මායතනේ රූපස්කන්ධේදී ධම්මායතනේ සුකුම රූප ඒක රූප සුක්ම රූප කියන්නේ පරමාර්ථ වශයෙන් රූප අන්න ඒකින්ද ධම්මායතනෙට රූපස්කන්ධය සංග්‍රහ වෙනවා අන්න ඒ ආකාරයට සංග්‍රහ වීම දකින්න මේ එක ගුණයකින් එක ලක්ෂණයකින් මේක සංග්‍රහ වෙන හැටි මේ අට කතාවේ මේක කියනවා මෙන්න මෙහෙමයි මේක මේක විභාග කරන්නේ තීහි සංගහෝ තී අසංගහෝ කියන ණය මුඛ මාතිකයි ඊළඟට ලක්කන මාතිකයි විස්තර කරන්න මේ කැල මම හිතුවා පෙන්වන්නේ කියලා අපි එකට එනම් ගිහිල්ලා එමු මේ පංචපකරණ අට කතාවේ පිටුව අංක 2 මේකේදී අරකට සම්බන්ධයි ඒකින්ද මේක මම කතා කරන්න හිතුවේ තීහි සංගහෝ තීහි අසංගහෝ චතුහි සම්පයෝගෝ චතුහි විපයෝගෝ මේ කියන්නේ මොකද්ද ණය මුඛ මාතික අපි ණය මුඛ මාතිකයි කියලා කිව්වනේ අපි ಉದ್ದೇಶයේදී කිව්වා ණය මාතික අභ්‍යන්තර මාතික ණය මුඛ මාතික ලක්කන මාතික සහ බාහිර මාතික කියලා ඒකේ තීහි සංගහෝ තී අසංගහෝ චතුහි සම්පයෝගෝ චතුහි විපයෝගෝ කියන්නේ මේ ණය මුඛ මාතික කියන එක යන පද සතරින් තබන ලද බැවින් ණය මුඛ මාත්‍රුකා නම්බේ බලන්න මේක විස්තර කරගෙන යනකොට එනවා මෙය වනාහි සියලුම පංචස්කන්ධාදීෙහි මෙන්ම කුසල ත්‍රික ආදීද මාතුකා ධර්මවල ස්කන්ධ ධාතු ආයතන පද තුනෙන්ම සංග්‍රහ අසංග්‍රහදී යෙදිය යුතුය එතකොට සංග්‍රහ අසංග්‍රහදී යෙදන්නේ ස්කන්ධ ආයතන ධාතු වලින් එසේම සතර අරූප ස්කන්ධ වලින් සම්ප්‍රයෝග විප්‍රයෝගද යෙදී යුතුය මේවා මේ සංග්‍රහදී ණයවල මුඛයයි දැක්කීමට තබන ලද බැවින් ණය මුඛ මාත්‍රිකායයි කියනු ලැබේ. ඒ කියන්නේ ණය මුඛ කියලා කියන්නේ මේ කාරණේ තමයි විභාග කරන්නේ මේකින්ද තමයි ණය මුඛ කියන්නේ. ණයට මුඛ වූ කියන අර්ථයෙන්. දැන් ඊළඟට කියනවා ඊළඟ එකේදී සභාග විසභාග දෙපදෙන් තබන්නේ ලද්දේ ලක්කන මාතිකාය. එතකොට ලක්කන මාතිකා වලදීන සභාග ලක්ෂණ සහ විසභාග ලක්ෂණ. මොනවද මේ සභාග විසභාග කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. එතකොට මෙය වනාහි සභාග ලක්ෂණ ධර්ම වලින් සංග්‍රහ ණය වේ. සභාග ලක්ෂණ සභාග කියන්නේ සභාග කියන්නේ එකට එකතු වන්නා වූ එකට ගුණ ඇති කියන අර්ථය සභාග ලක්ෂණ වලින් සංග්‍රහණය
විසභාග ලක්ෂණ වලින් අසංග්‍රහය නැති. විසභාග කියන්නේ එකිනෙකට වෙනස් කියන වෙනස් වෙන්න පුළුවන් වෙන වෙන ක්‍රම වලින්. ඒක අපි දැන් පාළියෙන් විස්තර කරනවා. විසභාග ලක්ෂණ වලින් අසංග්‍රහ ණය වේ. එසේම සම්ප්‍රයෝග විප්පයෝග ණයද යෙදිය යුතුය. සම්ප්‍රයෝග වෙනවා කියන්නේ සතර සම්ප්‍රයෝග ලක්ෂණ වලින් එකට මිශ්‍ර වෙනකොට සම්ප්‍රයෝග වෙනවා. සතර සම්ප්‍රයෝග ලක්ෂණ වලින් මිශ්‍ර නොවෙනකොට විප්පයෝග වෙනවා. සභාග විසභාග ලක්ෂණ වශයෙන් සංග්‍රහදී ලක්ෂණ දැක්වීමට තබන ලද බැවින් ලක්ෂණ මාතිකායයි කියන. ඒතර ලක්ෂණ මාතිකා කියන කාර්ත දක්වනකොට මෙන්න මේ කාර්යයෙන් තමයි කියන්නේ සභාග විසභාග ලක්ෂණ වලින් තබන බැවින් ලක්ෂණ මාතිකායයි කියන්නේ. සබ්බාපි ධම්මසංගණී ධාතු කතාය මාතිකා යන මේ සසටක් වූ ත්‍රිකපද මෙන්ම සියයක් වූ දුකපදද හකුලුවා තබන බැවින් මා බාහිර මාතිකා නම්බේ. මෙය වනාහි පංචක්කන්දෝ පෙයාලම මනසිකාරෝ යන මේ ධාතු කතාවේ ඇතුළත නොකියා සබ්බාපි ධම්මසංගණී යන ධාතු කතාවේ මාතුකා වලින් බාහිර තබන බැවින් බාහිර මාතිකා අභ්‍යන්තර මාතිකා නය මුක මාතිකා ලක්ෂණ මාතිකා බාහිර මාතිකා දැන් සංග්‍රහ අසංග්‍රහ නයාදීෙහි පළමුව සංග්‍රහ සංග්‍රහය ජාති සංජාති ක්‍රියා ගණන වශයෙන් සතර ආකාර වේ මේ සංග්‍රහ වීම කියන එක දකින්න හැටි මේ උදාහරණයක් දෙනවා එහි සියලු ක්ෂත්‍රියෝ පැමිණෙත්වා සියලු බ්‍රාහ්මණයෝ ශ්‍රියෝ සියලු සූත්‍රයෝ පැමිණෙත්වා විශාක මේ යම් කිසි සූත්‍ර පදයෙන් අරන් තියෙනවා යම් සම්‍යක් වචනයක් දැන් කියනවා යම් සම්‍යක් වචනයක් සම්‍යක් කර්මාන්තයක් සම්‍යක් ආජීවයක් සම්මා වාචා සම්මා කම්මන්ත ඒ සියල්ල සීලස්කන්ධේහි සංග්‍රහවේ මේ චුල්ල වේදාල සූත්‍රයේදී විශාකට ධම්ම දින්නා මෙහෙණිය දේශනා කරපු ආකාරයෙන් තමයි ඔතන දේශනා කළා තියෙන්නේ සංග්‍රහ වේ යන මෙය ජාති සංග්‍රහ නම්බේ දැන් බලන්න ඒ වචාති එක වගේ තියෙන ජාති සංග්‍රහ නම්බේ එක් ජාතියක් පැමිණේවා කියූ තැන මෙන් මෙහි සියලු ජාති වූ එක් සංග්‍රහයකට ඇතුළත් වූහ ඊළඟට කියනවා සියලු කොසල් රටවැසියෝ පැමිණෙත්වා සියලු මගධ රස රැටියෝ පැමිණෙත්වා සියලු ගු කාච්ච වාසීහු පැමිණෙත්වා විශාක මේ ඒ විශාකට විශාක උපාසකට කියන්නේ යම් සම්මා වායාමයක් වේද සම්මා සතියක් වේද සිහිය එකඟතාවයක් වේද ඒ සියල්ල සමාධි ස්කන්ධේ සංග්‍රහයි. ඒ කියන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සියල්ල සමාධි ස්කන්ධේ සංග්‍රහයි. යන මෙය සංජාති සංග්‍රහය නම් වේ. ඒ කියන්නේ මේ මේ සංග්‍රහ වෙන්න තියෙන ලක්ෂණ දකින්න හැටි. එක් ස්ථානයක ඉපදුණු වැඩුණු තැනැත්තෝ පැමිණෙත්වායි. කිව් තැනමෙන් මෙහි හටගත් තැනින් විසූ තැනින් එක් සංග්‍රහයට පැමිණියේය සියලු ඔන්න දැන් කියනවා සියලු ඇත්‍රුවෝ පැමිණිත්වා සියලු අස්රුවෝ පැමිණිත්වා සියලු රියදුරුවෝ පැමිණිත්වා විශාක පැමිණිත්වා විශාක මේ කියන්නේ ඒ සූත්‍රයේදී යම් සම්මා දිට්ඨියක් සම්මා සංකප්පයක් වේද මේ ධර්ම ප්‍රඥා ස්කන්ධේ සංග්‍රහ වේ ප්‍රඥා ස්කන්ධ අන්දේ සංග්‍රහ වෙනවා සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි යන මෙය කියා සංග්‍රහ නම්බේ සංග්‍රහ වීමේ ස්වභාවය දැන් අපි විවිධ ක්‍රම වලින් පෙන්වුවා
සියල්ලෝම තමාගේ ක්‍රියා කිරීමෙන් එක් සංග්‍රහයකට පැමිණියහ. දැන් කියනවා චක්කු ආයතනයේ කුමන ස්කන්ධයට අයත්ද? චක්සු ආයතනයේ රූපස්කන්ධයට අයත්ය. ඒ නිසා චක්කු ආයතනයේ රූපස්කන්ධයේ සංග්‍රහයයි කිව යුතුයි. මෙය ගණන සංග්‍රහ නම් වේ. ඒ කියන්නේ ඒ ඒ තවත් සංග්‍රහ ක්‍රමයක්. මෙය මෙහි අභිප්‍රේතය. ඒ ප්‍රතිපක්ෂ වශයෙන් අසංග්‍රහය දැනගත යුතුයි. දැන් මේ සංග්‍රහ අසංග්‍රහ විභේදනය කරන හැටි වෙන සූත්‍රයකින් දැය. කාරණයක් තියෙනවද මේක දැන් සංග්‍රහ වීම අසංග්‍රහ වීම ගැන තමයි ඔය අපි කතා කරේ. එතන ලක්කන මාතිකා කියන එක ඉතාම වචන දැන් ලක්කන මාතිකා විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා ඊළඟට. මේකේ එක ප්‍රශ්නයක් තියෙනවා ධාතු කතාවේ ලක්කන මාතිකා යටතට ගැනීමේ කුමන කොටසද? බලන්න ලක්කන මාතිකාවට කොච්චරද ලියන්න පුළුවන් කියලා. එතකොට ලක්කන මාතිකා කියන්නේ සංග්‍රහ අසංග්‍රහණය. මේ ලක්කන මාතිකා කියන්නේ සභාග විසභාග ලක්ෂණ. සභාග ලක්ෂණය බලනවා සංග්‍රහ සහ සම්ප්‍රයෝගණයින්, විසභාග ලක්ෂණ බලනවා අසංග්‍රහ සහ විප්‍රයෝගණයින්. එතකොට දැන් මේ කාරණේ ගැඹිරත්වය එතනින් පේනවා. එතකොට මේක වචන දෙකක් නෙවෙයි, මේක තුල තමයි මුළු ධර්ම සංග්‍රහයම දුවන්නේ. ඒ පස්වෙනි ප්‍රශ්නේදී මේකම ආන. දැන් මෙතන ඒ මහත්මයාට එක තියෙනවද? ඒ ප්‍රශ්නෙට උත්තරයද මෙන්න මේ කාරණේ. මේ ඔය සංග්‍රහ වීම අසංග්‍රහ වීම මේ අපිට පෙන්වන රූපස්කන්ධයට මේ ආයතන 10යි ධම්මායතනේ තියෙන ධම්මායතනයයි සංග්‍රහ වීමත් මේ කාරණේ නිසා තමයි ධාතු කතා ප්‍රකරණේ මෙච්චර දුරට දුවන්නේ. වෙන ප්‍රශ්නයක් මේ කාරණෙන් තියෙනවද? අපිට වෙන මාත්මික මහත්මයෙක් කතා කරනවද ඒකද? බොහොම පින්ස. ඒ හරිය දැන් හොඳටම තේරුණා. දැන් මේ තේරෙන්නේ නැතුව හිටියේ. ඒ හරිය හොඳටම පැහැදිලි වුණා සර් දීපු උදාහරණත් එක්ක. බොහොම පින්ස. තෙරුවන් සරණයි. දැන් අපිට අපි අමුදේ ඒකේ ළඟ ප්‍රශ්නෙට එහෙමනම් ඊළඟට යන්න සර්. මේ අංක 5 ධාතු කතාවේ ලක්කන මාතිකා යටතට ගැනීමේ කුමන කොටසද? දැන් බලන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන හැටි. කොහොමද මේකට උත්තරේ ලියන්නේ? කුමක් නිසා ඒ නමින් හඳුන්වනු ලැබේද? දැන් මේ ප්‍රශ්නෙට අපි යම්කිසි හොඳ උත්තරයක් දෙන්න ඕන. ඊළඟට ඒකටම සම්බන්ධ කරලා තියෙන රූපස්කන්ධයේ සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිද්දේශයේ දැක්වෙන පරිදි ප්‍රශ්න විසඳුම් ඉදිරිපත් කරන්න. එතකොට ලක්කන මාතිකා මෙන්න මේ කාරණයට යම්කිසි මාත්මික මාත්‍රික උත්තර දෙනවද? අමිතා මාත්මිය? එහෙමයි සර්. මේකට මම ලිව්වෙස ධාතු කතා ප්‍රකරණයෙහි සියලුම ධාතුන්ගේ සභාග විසභාග ලක්ෂණය අනුව ණයක්‍රම 14කට විභාග වෙයි. මෙහිදී ලක්කන මාතිකාව යනු සභාග ලක්ෂණයක්. එනම් ස්කන්ධ ආයතන ධාතු සංග්‍රහයත් සතර නාම ධර්මයන්හි සම්ප්‍රයෝග ලක්ෂණයක් වේ. විසභාග ලක්ෂණ යනු ස්කන්ධ ආයතන ධාතුන්ගේ අසංග්‍රහ ලක්ෂණයත් තීන අසංග හෝ සතර නාම ධර්මයන්ගේ රූපහා නිර්වාණ ධර්මයන්ගේ විප්‍රයුක්ත ලක්ෂණයත් චතුහි විප්‍රයෝග. මෙලෙස ධාතු කතාව පුරාම සභාග විසභාග ලක්ෂණේ ණය මුඛමාතික තුදුස් ණයට මූලික වේ. ධාතු කතාවේ එන සියලුම ධාතුන් අභ්‍යන්තර මාතිකා හා බාහිර මාතිකා ලක්කන මාතිකාව ප්‍රධාන කොට ණය මුඛමාතිකාවෙන් තීහි සංග හෝ තීහි අසංග හෝ ලෙසක් චතුහි සම්පයෝගෝ චතුහි විප්‍රයෝගෝ ලෙසක්
සුදුස්ණය ක්‍රමයට විභාග වෙයි කියලා ඊට පස්සේ කෙටියෙන් ධාතු කතාවේ සියලුම ධාතුන් කියලා කෙටියෙන් අභ්‍යන්තර මාතිකා 125යි බාහිර මාතිකා පද 266 කියලා ලිව්වස. ඒක හොඳයි හුඟක් හොඳයි මේ විදිහට උත්තරේ ලිව්වහම දැන් මේ ප්‍රශ්නේ හැටියට නම් මේකේ රූපස්කන්ධයේ සංප්‍රයෝග විප්‍රයෝග පද නිද්දේශය දක්වනවනේ. ඒකින්ද අර දෙවෙනි එකට ලිව්වස රූපස්කන්ධය සංප්‍රයෝග විප්‍රයෝග පද නිර්දේශයේ දක්වන පරිදි ප්‍රශ්න විසඳුම් ඉදිරිපත් කරන්න කියලා තියෙනවානේ. එතකොට මේකේ 6 වෙනි ණය ක්‍රමය අරගෙන රූපස්කන්ධේන කතිහි කන්දේහි කතිහායතනේහි කතිහි ධාතුහි සම්පයෝගෝ කියලා විතර පුච්චාව විසර්ජණය නැති. එතකොට කතිහි විප්පය යුත්තෝ කියලා ඒක පුච්චාව. ඊට පස්සේ විසර්ජණයේ විදියට ස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන හතරයි ආයතන විදියට මනායතනයයි ධම්මායතනයයි ඒ කියන්නේ චෛතසික 52යි නිර්වාණයයි ධාතු විදියට සප්ත විඥාන ධාතුයි ධම්ම ධාතුයි ඒ කියන්නේ චෛතසික 52යි නිර්වාණයමයි. ඊට පස්සේ ඒ කියන්නේ විසර්ජනීය චතුහි කන්දේහි ඒකායතනේහි සත්ත්‍හි ධාතුහි විප්පයුත්තා ඒකේන ආයතනේන ඒකාය ධාත්‍ය කේහිච විප්‍රයුක්තා කියලා විසර්ජනේ ලිව්වා. තවත් මහත්මික මාත්මයක් මේක උත්සාහ කරනවාද ඒක? එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයකට යමුද? මේක පේනවා අඩුයි. හැබැයි මේක පින්තූරයක් නිසා ඊළඟට ගන්න බෑ. ඒකයි හේතුව. මේක ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පුජ්ජල ප්‍රඥප්ති චතුස්ක නිදේශයේ දැක්කන රූප ප්‍රසන්න. දැන් මෙතන කාරණා ගොඩක් තියෙන දැක්කන රූප ප්‍රසන්න එකක්. ඊළඟට අත්ථහිත පරහිත පිනිස තමහට හිත නොව පරහට හිත පිනිස තමහට හිත පිනිස තමහට ද අනුන්ටද හිත නොව යන පුජ්ජලයෝ ග්‍රන්ථේ එන පරිදි ලියා දක්වන්න. මේක ටිකක් මේකත් විශාලයි. එක ප්‍රශ්නයක් වගේ තිබුණාට දැන් රූප ප්‍රසන්න කියන එක එක තැනක තියෙන්නේ. රූප ප්‍රසන්න ඒක එකක්. ඒ වගේ තියෙනවා හතරක්. ඒකෙන් එකක් මේක පිටුව 361. මේ ප්‍රශ්න තෝරා ගන්නකොට ප්‍රශ්න තෝරා ගැනීමේදී මම හිතන්නේ ගැටලුව විස්තර ගන්න ඕනේ. ඒක ලේසි වගේ ප්‍රශ්නේ පෙන්වුණාට ප්‍රශ්නේ දීර්ඝයි. ඒකට මේ අමිතමාත්මිය ලිව්වද? එහෙමයි සර්. ඒකට මම ලිව්වා දැන් මෙතන ඇතර මම පාලි වචනෙත් එක්ක සිංහල එක ලිවස. නමුත් මට ඒක පාඩන්න නැහැ. නමුත් හිතලා කරන් කරොත් ඉන්නම් සිංහල එක තමයි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ආරෝහං වා පස්සිට්වා කිව්වහම ආරෝහය කියන්නේ උස්බව බලලා, පරිණාහං වා පස්සිට්වා කියන්නේ පරිණාහය බලලා, සන්ටාණං වා පස්සිට්වා කියන්නේ රූ සටහන බලලා, පරිපූරං වා පස්සිට්වා කියන්නේ ලකුණු පිරිපුන් බලලා, තත්ත ප්‍රමාණම් ගණිත්වා පසාදං ජනේති කිව්වහම එහි පමණගෙන ප්‍රසාදේ උපදවයි. ඒ කියන්නේ කතමෝච පුද්ගලෝ රූප ප්‍රමාණෝ කියන්නේ ඒ කියන්නේ ආරෝහයේ උස්බව බලලා, පරිණාහය බලලා, රූ සටහන යගේ හැඩරුව බලලා, ලකුණු පිරිපුන් බලලා, මේ ඒ ප්‍රමාණය බලලා ප්‍රසාදේ ඉපදීම තමයි රූපප්පමාණෝ රූපසන්තෝ කියලා මේ පුජ්ජලයාගේ රූප ප්‍රමාණ රූප ප්‍රසන්නයි කියලා කියන්නේ. එතකොට එතන මෙහිදී උසස්ම පුජ්ජලයා විදියට මේ ගන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මේ හැම එකෙම ඉහළම විදියට ගන්නේ කියලා. ඒක එතන කෙටියෙන් ලිව මේ විදියට මේ නිර්දේශයේ ඉතුරු තුනේ ශබ්ද මේ කියන්නේ ഘോഷ ප්‍රමාණ
ගෝෂ ප්‍රසන්න වූයේ ලූක ප්‍රමාණ ලූක ප්‍රසන්න වූයේ ධර්ම ප්‍රසන්න වූයේ මේ කියලා අනිත් තුන් දෙනෙකුත් ඉන්නවා කියන එක විතරක් කිව්වා මේ තව ගොඩක් තියෙනවානේ ඒකේ තව ප්‍රශ්නෙට තියෙනවා උඟක් දිගට ඔව් එතකොට අනිත් එකට මේ කතංච පුද්ගලෝ අත්තහිතාය පටිපන්නෝ හෝති නොපරහිතාය මේ කියලා දැන් මේ හතර දෙනාම මේ කියන්නේ තමන් සීල සම්පන්නන තමන් සීල සම්පන්නනේ අනුනුත් සීලේ සමාදන් නොකරයි අනුන් සීලේ සමාදන් නොකරයි ඒ වගේ දැන් සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ඒ පහේම තමන් සම්පන්නයි නමුත් අනිත්‍ය සමාදන් කරන්නේ නැහැ ඒ තමයි අත්ථිතාය පටිපන්නෝ හෝති නොපරහිතාය පුද්ගලයා එතකොට මේ වක්කලිහා හිමියෝ වගේ තමයි මේ පුද්ගලයා ඊට දෙවෙනි පුද්ගලයා තමයි පරහිතාය පටිපන්නෝ හෝති නොඅත්ථිතාය තමන් සීල සම්පන්න නොවේ අනුන් සීලේ සමාදන් කරනවා ඒ වගේ සමාධි සම්පන්න තමන් සමාධි සම්පන්න වෙන්නෙත් නෑ ප්‍රඥා සම්පන්න වෙන්නෙත් නෑ විමුක්ති සම්පන්න වෙන්නෙත් නෑ විමුක්ති ඥාන දර්ශන සම්පන්න වෙන්නෙත් නැහැ නමුත් එයා අනුත්තරව සමාදන් කරනවා එතකොට උදාහරණයක් විදියට ශාක්‍ය පුත්‍රයෝ එතකොට තුන්වෙනි පුද්ගලයා තමයි අත්ථිතාය පටිපන්නෝ හෝති පරහිතා අත්ථිතාය පටිපන්නෝ හෝති පරහිතායච එතකොට තමනුත් සීල සම්පන්න වෙනවා සමාධි සම්පන්න වෙනවා ප්‍රඥා සම්පන්න වෙනවා විමුක්ති සම්පන්න වෙනවා විමුක්ති ඥාන දර්ශන සම්පන්න වෙනවා ඒ වගේම අනිත්‍යවත් සීලේ සමාධි ප්‍රඥාවේ විමුක්තියේ විමුක්ති ඥාන දර්ශන සම්පන්න සමාදන් කරනවා උදාහරණ විදියට සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේ කතඤ්ඤ පුද්ගලෝ නේවත්ත හිතාය පටිපන්නෝ හෝති නොපරහිතාය ඒ පුද්ගලයා තමන් සීල සම්පන්න වෙන්නෙත් නැහැ සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්පන්න වෙන්නෙත් නැහැ අනිත්‍යව සමාදන් කරන්නෙත් නැහැ සීලේ සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති දර්ශනේ අනිත්‍යව සමාදන් කරවන්නෙත් නැහැ උදාහරණයක් විදිහට දේවදත්ත තෙර ඒක සම්පූර්ණ උත්තරයක් වෙනවා ඒකට ඒ දෙට දීවහම මේක ටිකක් දීර්ඝයි හැබැයි උත්තරේ හරියටම सिद्धारत्न මල්ලියදින රූප ප්‍රසන්න පුද්ගලයා කියන එක නත් ලියලා තිනේ මෙලෝ යම් පුද්ගලයේ කාරෝහ පරිණාහේ බලා හෝ රූසතහන බලා හෝ පිරිපුන් බලා හෝ ප්‍රසාදයේ උපදවා ගැනීමම රූප ප්‍රසන්න වූයේයි කියන ලැබේ ඊට පස්සේ පරහට හිත පිණිස තමන්ට හිත පිණිස කියන එක දාලා තිනේ මෙලව යම් පුද්ගලයේ තමා සීල සම්පන්නයි තමා සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දසන සම්පන්නයි ඒ වගේම අනුන්වත් ඒ හතේම ඒ පහේම පිහිටවන සම්පන්න කරවන තමන්ට හිතන වූ පරහට හිත පිනිස වූ කියන එක නාට ලියලා තිනේ මෙලව යම් පුද්ගලෙක් තමා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්පන්න වෙන්නේ නැහැ නමුත් අන් අයව සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනේ සමාදන් කරවනවා තමන්ට හිත පිනිස පරහට හිත පිනිස නො වූ කියන එකට ලියලා තිනේ මෙලව යම් පුද්ගලෙක් සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්පන්නයි ඒ වුණාට එයා අනුව සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනේ සම්පන්න සමාදන් කරවන්නේ තමන්ටත් අනුන්ටත් හිත පිණිස එක්කනට කියලා තියෙන්නේ මෙලෝ යම් පුද්ගලෙ තමත් සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනේ සම්පන්නයි ඒ වගේම සම්පත්‍ය සමාදන් නොවේයි හිත පිණිස නොවුනේදී අනුන්වත් එහෙම සමාදන් කරවන්නේ නැහැ කියලා එච්චරයි කියලා තියෙන්නේ සරලව ලියලා තියෙන ගොඩක් ලියලා නැහැ उज्जलोतर दिन नमकर ग्रंथेट अणुपहदलिकर हरियन तुलसी पनस नवे
වෘක්ෂයට බඳු පුජ්ජලෝ මේවා මේ මතක තියෙනවා නම් කෙලිම උත්තර දෙන්න පුළුවන් ඒකට වෙන කවුරු හරි මාත්මෙක් උත්තර දෙනවද වෘක්ෂයට බඳු පුජ්ජලෝ සතර දෙනා චත්තාරු වෘක් මම කියන්නේද සර් බලපො ඔ මේකේ පළවෙනි එක පෙග්ගු හෝති සාර පරිවාරෝ හර හරරුක් පිරිවෙරු එලරුක මෙහිදී දෙටුරුක එලරුකකි පිරිවෙරරුක් හර හරරුක් වේ මේ උපමා කොට ඇත්තේ යම් පුද්ගලයේ දුසිල්වත් වූයේ පාප ධර්ම ඇත්තේ වෙයි එනමුදු ඔහුගේ පිරිවර පිරිස සිල්වත් කල්යාණ ධර්ම ඇත්තෝ වෙයි දෙක සාරෝ හෝති පෙග්ගු පරිවාරෝ පළරුක් එලරුක් එලරුක් පිරිවෙරෝ සාර ගස මෙහිදී දෙටුරුක සාරවත් ගසකි එය වටා ඇති අනිකුත් රුක් එලරුක් වේ මේ උපමා කොට ඇත්තේ මෙලව සිල්වත් යම් පුද්ගලයේ කල්යාණ ධර්ම ඇති පුද්ගලෙක් වෙයි එනමුදු ඔහුගේ පිරිස දුසිල්වත් පාප ධර්ම ඇත්තෝ වෙති පෙග්ගු හෝති පෙග්ගු පරිවාරෝ එලරුක් පිරිවෙරු එලරුක මෙලව එක් පුද්ගලෙක් දුසිල්වත් පාප ධර්ම ඇතියෙක් වෙයි එලෙසම ඔහු වටා ඇති පිරිසත් දුසිල්වත් පාප ධර්ම ඇති අය වෙයි හතර සාරෝ හෝති සාර පරිවාරෝ සාර රුක් පිරිවෙරු සාර ගස මෙලව එක් පුද්ගලෙක් සිල්වත් කල්යාණ ධර්ම ඇතියෙක් වෙයි එලෙසම ඔහුගේ පිරිසත් සිල්වත් කල්යාණ ධර්ම ඇති අය වෙති මම මේක මේ පිටුවත් අරන් පෙන්නන්නම් මේක කාරි ලස්සන්ට පෙන්වනවා 59 ට ගන්න තියෙන සර් ඔව් 259 නේ මේ හතරවෙනි ඒ විග්‍රහයේ ගොඩාක් තියෙනවා කාරණා ඇත්තටම විභාගෙට ප්‍රශ්න කරන්නත් පුළුවන් ඉගෙන ගන්න පුළුවන් කාරණා තියෙනවා හරි වෘක්ෂයට බඳු පුජ්ජලෝ සතර දෙනා කවරුද යත් මෙතන වෘක්ෂෝ සතර දෙනෙකි හරරු පිරිවැරු එලරුක්ය එලරු පිරිවැරු හරරුක්ය දැන් මේක බැලුවාම පේනවා මොකද්ද මේ කියන්න යන්නේ කියලා හරරු පිරිවැරු එලරු පිරිවැරු හරරු එලරු පිටවැරු එලරු හරරු පිටවැරු හරරු දැන් අපි පාලි පැත්තේ ගියොත් තත්ත කතම චත්තාරෝ කුප්පමා කුක්කලෝ චත්තාරෝ රුක්ඛා පෙක්කු සාරෝ පරිවාරෝ සාරෝ පෙක්කු පරිවාරෝ පෙක්කු පරිවාරෝ සාරෝ සාරෝ පරිවාරෝ එවං චත්තාරෝ අර මහත්මේක विस्तर करतक कल्याण धर्म विस्तर संबंध तमंग धर्म लिया प्रश्न तीन प्रश्न पत्र गुड़ा කල්පනා කරා ඔබතුමාලත් එක්කලා දැන් මේ දැන් අපි ප්‍රශ්න පත්‍ර මං හිතන්නේ බොහෝමයක් සාකච්ඡා කරා ලිව්වනම් තමයි ඒකට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන ටික කවුරුත් මුකුත් කියන්නේ නැද්ද අර ප්‍රශ්න පත්‍ර මාත්මයා ප්‍රශ්න පත්‍ර පත්‍රයට අර අනිත් ඒවාට උත්තර ලිවස මේ අපිට දැන් මේක මෙතනින් ඉදිරියට අපි මොකද්ද කරගෙන යන්න ඕන මේ ධාතු කතා වල වෙන කාණ්ඩයක් මොනවහරි තැනක් සාකච්ඡා කරන්න තියෙනවද එහෙම නැත්නම් අපිට මේ දැන් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව එතනින් අවසానයි නම් මොකද්ද අපිට කරන්න ඕන මේකේ මුල් පරිච්ඡේද ගැන යම් කිසි සාකච්ඡාවක් ඕන දැන් මං හිතන්නේ स्कंदायतन धातु सह संबंधता श्रीमती महात्म्य अभी मनोहरी प्रश्न लक्ष्मी महात्म्य
विभाग प्रश्न पत्र इवरुनाट पस्से सद्धर्म्यात् करन्न මට ඇහුණා සද්ධර්මයට උදව්වක් කරන්න කොහොමද කියලා මම කල්පනා කරේ සද්ධර්මය පဋාණ ස්වභාවේ ස්වර්ණමිස් මට කතා කරලා කිව්වා මිස්ටර් ඒ කියන්නේ පුද්ගලික කාරණා හින්දා යාට මේ විදියක් නැහැ කියලා කිව්වා ඔන්ලයින් ක්ලාසස් වලට වෙන්න ඒක හින්දා අපිට වෙන මොන හරි උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් සර් මේ වෙනුවෙන් ऐसे पेपर सुत तबरे लोगों से कि पेपर सुत नया हो जाए यानि कि मन संबंध करना नंग मंग हाल बाल लकियान नंग याद करने पुरवान दिखे ला अभी तो मात में मंग कथा कर ला त्रवक्का या सदर में युक्तम तिपिटे के करा याद क्या मति नंग या मेट के नल्ला या किंग पांती करके नियम हो प्रश्न पत्र उत्तर प्रश्न पत्र रेफरेंस पेजेस विभाग प्रश्न पत्र रेफरेंस मुन बलिवे ममत्कारी विधियट प्रश्न पत्र लखन कर पेज बला बलुहाम इकला बलन विभाग कर එතකොට එකින් එකට ගැටලු විසඳාගෙන යන්න පුළුවන්. ඒ දෙවෙනි අවුරුද්දෙත් ඒ විදිය. තුන්වෙනි අවුරුද්දත් ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ. ප්‍රශ්න වල උත්තර ලියන්න ඕනේ. උත්තර ලියන්න නැතුව කවදාවත් බෑ. උත්තර ලියලා පුළුවන් කෙනෙකුට බලන්න දුන්නත් කමක් නැහැ. නැත්නම් තමන්ටම නැවත ඒක බලවත් වරදකුත් නැහැ. මෙච්චර ගැඹුරු නැහැ. හැබැයි වොලියුම් එක වැඩි. වොලියුම් කොඩා තියෙනවා. පාරම්බේට විසුද්ධි මාර්ගයේ මම ස්වර්ණමිස්කෙන් අහගත්තා විසුද්ධි මාර්ගයේ එකේ ඉඳන් හත් වෙනි පරිච්ඡේදය වෙනකන් කිව්වා අංගුත්තර නිකායේ මේ ඒකක මාතිකාව ඉඳන් තික මාතිකාව වෙනකන් ඒකට ඒකට පොත් දෙකක් තියෙනවා ඒ පොත් දෙක තමයි මේ ඒකේ ගුණපාල මල්ලසේකර මහත්තයාගේ පොත් දෙක තමයි ගන්න ඕන ඒක මං හිතන්නේ තියෙන්නේ අර මේ මොකද සම්බෝධිය තමයි පුළුවන්ද ඒ පොත් දෙක ඔයාලට පෝස්ට් කරන්න පුළුවන්ද මේ අපේ සයිට් එකට මේ ඒකේ පිටකවරේ ෆොටෝ එකක් කරන් ඉන්ටර්නෙට් එකේ නැහැ සර් මට ඒකේ අර පොතේ මේ ෆොටෝ එක විතරක් එවන්න පුළුවනි පොතේ මේ ෆොටෝ එකේ වුණනම් කට්ටියෙම දැනගන්න ඒකයි විසුද්ධි මාර්ගයේ අර ලොකු පොත අවශ්‍ය නැහැ පොඩි එකකින් පාවිච්චි කරන්න පුළුවන්
කුඩිය කක් තියෙන්නේ අර මාතර ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියලා විසුද්ධි මාර්ගයේ ලොකු පොත තියෙනවනේ පිටු 1000 ගණක් විතර තියෙන ඒ පොත ඕන නැහැ අනික් පොත ඇති ඒ පොතෙන් යන්න පුළුවන් ඔයාලගේ එකද තියෙන්නේ විසුද්ධි මාර්ගයේ මගේ ගාව නම් ලොකු පොත තියෙනවා සර් නමුත් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ තියෙනවා සර් ඒ පොඩි පොත තියෙනවා ලොකු පොත දැන් ගන්න නැහැ සර් ඒක මං හිතන්නේ ස්ටොක්ස් ඉවරයි පොඩි පොත ගන්න තියෙනවා මේ මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ හරි එහෙනම් ඒ පොඩි පොත ඒ විසුද්ධි මාර්ගයේ කොටස සමහරට මට පුළුවන් මේ ගයිඩ් කරන්න අනික එක අනික කොටස නම් මම මුලින්දම් බලන්න ඕන මතක නැහැ ඒ ටික අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා මම ඒකට මේ සුදුසු උත්තරයක් දෙන්නම් සර් ඒක සම්බන්ධව පේපර්ස් ටිකක් හොයාගන්න වෙනද සෙයිගේ හොයාගන්න පුළුවන් පේපර්ස් හොයාගන්න පුළුවන් කොහොමද ලැබෙන්නේ සරස්සන්නේ මංගාව මංගාව පේපර්ස් තියෙනවා එතකොට ඒ පේපර්ස් වල ඕනනම් මට ඉමේජ් එක මේ කියන්නේ WhatsApp නම්බර් එක දුන්නනම් ඕන කෙනෙකුට මට WhatsApp කරන්න පුළුවන් ඉමේජ් ඒ කියන්නේ මේ ඔක්කොම ෆොටෝ ඒ කියන්නේ ඉමේජස් ටික පුළුවන් කරන්න. හරි මිස් මේ සයිට් එකටම දාන්න. මේ සයිට් එකට දාන්න ඉමේජස් ටික. ආ හොඳයි සර්. ඒක මේ සයිට් එකට ඉමේජස් ටික දාන්න. ඒ අර පොතේ කවරෙත් ඉමේජ් එක දාන්න පොත් ටික තියන්න පුළුවන් මේ ඊ වලින් ගත්ත හැකි. ඔය පොත් දෙකම ඊ වලින් ගත්ත හැකි. ආ දෙවෙනි පොත නම් මට කියන්න අමාරුයි ධර්මපාල අර ට්‍රස්ට් එකේ එක. ඊ පොත තියෙනවද දන්නේ PDF ෆෝමැට් එකේ. විසුද්ධි මාර්ගයේ ලොකු පොත නම් තියෙනවා. ඒ කියන්නේ විසුද්ධි මාර්ගයේ පොත තියෙනවා ඔන්ලයින් ගන්න පුළුවන්. සමා වෙන්නේ මේ ෆොටෝස් දාන්න වෙන්නේ ස්කයිප් එකට ස්කයිප් එකේ ධාතු කතායකට නේද සර් Zoom එකේ තියෙන්නේ නැහනේ අන්න ඒක තමයි ස්කයිප් එකට දාන්න නැත්නම් ඒ ඉන්ඩිවිජුවල් WhatsApp කරන්න ඔව් ස්කයිප් එකට දැම්ම නහයි මේකට දාන්න දැම්මත් දාන්න බෑ ස්කයිප් එකට ධාතු කතායකට දාන්න එතකොට ඒක පාවිච්චි කර හැකි හරි මම ස්කයිප් එකට දාන්න ඔව් සර් මේ මට යෝජනාවක් කරන්න කැමති තවදුරටත් අපි මේ ඉගෙනගත්ත ණයමාතිකා 14න් අර උදාහරණ අරගෙන ඒව අපේ සම්ප්‍රයුක්ත භාවයේ අර ඉඳලා තියෙන විසර්ජන පුච්චා උදාහරණ දවස් කීපයක් කරන්න පුළුවන් නම් මම හිතන මිටට අපිට හොඳ අවබෝධය ලබා ගන්න පුළුවන් වෙයි කියලා. තේරුවන් සර්. හොඳයි. ඒකට මම යෝජනා කරන්න කැමති ඔයාලට පුළුවන් නම් ඒ මොන මොන නවාතිකාවලද මොන ණයෙන්ද අවශ්‍ය කියලා කියනවද පොඩි මේ චාට් එකක් හරි මේ මේකටම දාන්න මේ ධාතු කතා ස්කයිප් එකට පොඩි නෝට් එකක් ලියලා ෆොටෝ එකක් දාන්න මෙන්න මේවෙන් මේකෙන් මේකෙන් එතකොට බට සියල්ලම කරන්න ඕනේ නෑනේ ඒ අවශ්‍ය ටික ඔබතුමාට හිතෙන ඒවා ටික ලියන්න තවත් කෙනෙකුට හිතෙන ටික දාලා ෆොටෝ එකක් දැම්මන එතකොට මම ඒ ටික කරන්න පුළුවන් कर ස්තලහ ටික ගැටලු තියෙන වගේ ප්‍රශ්න පත්‍රයක් අපි ඒක එන සමානට කරමු සර් 2012 කරාද අපි ගියේ සරි 2012 කරේ නෑ සර් 2012 නැද්ද මගේ ළඟ මම පෝස්ට් කරලා නැද්ද ඒකෙන්ද සර් අපිට දීලා තියෙනවා සර් අපිට දීලා තියෙනවා සර් කරේ නෑ ඒක අපිට මට ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රේ ලැබිලා නෑ කාට හරි තියෙනවා නම් පෝස්ට් කර හැකිද මේ අවුරුද්දේ 2021 එක කාගේ ළඟ තියෙනවා නම් මට නම් පේනවා සර් පේනවා සර් පේනවා
सूत्र प्रश्न पत्र अमारे करला प्रगुण करला गाइडलाइन गाइड मेहमे मंगिता ने मट काले मदीन कर मंग इक गाइड मेहम कर प्रश्न पत्र दूत्र वाल प्रश्न पत्र दूरी गई मेम करा तमंग विनवाइत इक अमार उ तुनम वंकर नोट का लिया तमंग प्रश्न बेल की नोट का लिया ऑटोमेटिकली फाइल ला मेके प्रश्न पत्र अरे मेके करमुंग सुनेटी तीर्ण देखा सदर्ण प्रश्न पत्र अमित आत्मीय पोस्ट करना स्काइप ने स्काइप धातु कथा ग्रुप इत पास मंग हल बरा प्रश्न पत्र मटपुड़ी गईड मेहम कर गईड कर एक संबंध मंग एक करना धातु कथा तीन गेट लुटके विशुदाग्नियमुमाने दुला करमु इत पास प्रश्न मनोहारी नायक्रम गया प्रश्न तीन एक अंगुत्तर निकाये एक दुख तिक निपात सूत्र देशनावली एक प्रश्न सूत्र हरि केटी सूत्र अंगुत्तर निकाये सूत्र परिहारने प्रश्न वाले उत्तर लिया उत्तर लिवाम निकम पाड़ो पोतिम्बल धातु कथा अमार उन्या धातु कथा वाले थियरी वेपुर बला पाड़ कि इवगेम विशुद्धि मार्ग विशुद्धि मार्ग इतम केवन हरि प्रियजन का लसन प्रश्न दत्ता में प्रश्न अवश्यता केवल तेरु तम नोट अरे एक विशुद्धि मार्गे मे आचार्य एपी दस महत्व पोत्थतरा पिटक डॉट एल के अमित महात्म्य एक क्यू एक मंगावना विशुद्धि मार्गे बुद्ध घोष हिमियांगे लोकपत तमाय मंगावती एन्ने मगिकाव एक अंगुत्तर निकाय मिथन तेन अपे मुनाद महाबोधि समागमे तमाय वितराय मंगिताने तेन्ने एक गुणपाल मललशेखर केन महत्या तमाय एक सिंघल अनुवादे पाली एक पत्तक तेना अनित पत्ते सिंघल तेना एक हुदल असंट एक विस्तर करला तेना एतरम अंगुत्तर निकाय मेक दनगण्य मट कियवन्न गत्ता हम मट हितुने एतरम मेक पुज्गल पान्याक्ति करने अत्तक गोडा केकटे आनावा विशारद विभागे वेडी दनुमक्केनवा सद्धर्मे करन्न गत्ताम पुज्गल पञ्ञाप्ति करणे मुलु अभिधर्मेम अपि मेक ऐ अभिधर्मे हदारन्ने कियलत् सद्धर्मे करद्दी लुकु दनुमक्केनवा अपि कोहोमद अपे जीवितयट मेक मे गलपगन्ने कियन एक
उत्तर लियाुद्धि मार्ग लघुपत ओण विनवा लघुपति तमय विशुद्धि मार्ग पोड़ी पोते मंगिता देशीय पना पोड़ी अड़गन करना दैवल बौद्ध प्रकाशन मध्यस्थान तुम्बुले के तीयन पोता एक प्रचल पोता अरे मे मे महात्म के अंगुत्तर निकाय पोत्ति का गांडती है ने अभी विभाग करने तैनात है ने विद्योदय परिवन है इतने तो ऑपोजिट साइड देखे थी ना ये ये दंगे के पु आए थे ने पोत विकुलान देती है ना तेरा जैने हरी तम्म अभी विभाग पावतन ने विद्योदय परिवन है एक टे विरुद्ध पैदते थी ना एक तमाय बिल इन्ने के तमाय थी इन्ने वे पुत्र एक लाभ आय ये वगैरह में सारल वली अलग थी इन्ने माले से क्रम हाथ तेली अलग परिवर्तन कर लती इन्ने नतम प्रकरण थी ना प्रकरण थी इन्ने वा एक इकम रिपीटिशंस वगैरह ना वाई थी ये थोड़ी का अमारुई कारने कन बुद्ध का बाला ना बैलुम पासे तेरे मे वट उत्तर लिया ना अमारु ने है क्या लेसिम पास से ने पुलवा देवियला मेघे ज्ञाती प्रार्थना वाक्यवसन करमो पलवेनियम अभी देवी अंट पिंदेमु अवगे धर्माश्रवण मे कुशला संसात सर्विसन धर्म देश नाम वशेन्पत्तु तत्कत्ता कुशल सियाल सियलुम सासन हित काम्य साम्य दृष्टि देवी वरुंटी अनुमोदन करमो आकाशत्ता च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध शासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदाति इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो मिसे प्रार्थना करमु इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो होतु याव निब्बान पत्तिया इदं मे पुण्यकम्मं आसवक्खया वहं होतु इदं मे पुण्यकम्मं आसवक्खया वहं होतु इदं मे पुण्यकम्मं आसवक्खया वहं होतु सब्ब दुःखा पमुज्जतु साधु 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 अद दवसे विद्यारत्न सर पै दिखातरम कालिया मे प्रश्न पत्र मगिन अपिट मे धर्म करुणु धातु कथा प्रकरणे पुद्गल प्रज्ञप्ति प्रकरणे कियन अति गांभीर अभिधर्म देशना ग्रंथरत्नंटैति करुणु पहदिल करला दुन्ना ए धर्म श्रवणमे वशेन अपि रसकर गत्ताउ सियलुम कुशलानि संस ඔබතුමාට කෘතවේදීව ගෞරවයෙන් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ සියලු කුසල් බලිනුත් ඔබතුමා සතු මේ දේශනාමය කුසල සම්භාරයත්
අනන්ත සසර පටන් රැස් කරගෙන ඉන්නා වූ යම් තා කුසල් බලේනොත් මෙලව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින වර්ධනය වේවා. ඒ වගේම කරන කියන සාසනික කටයුතු බාධාවකින් තොරව නිදුකින් කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ප්‍රඥාව සහ ආයුෂ දීර්ඝායුෂ ලැබේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමා ශිල්පී ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත් දෙමව්පියන්ටත් පරලෝසපත් යම්තා ඥාතීන්ටත් ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මිය ඇතුළු පවුලේ සැමටත් දරුවන්ටත් යම්තා හිත මිත්‍රයින්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබත්වා, දීර්ඝායුෂ ජීවිත ලබත්වා. ඒ වගේම පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. අපට මේ වගේ දුෂ්කර කාලයක මේ වගේ ඈත දේශවල ඉඳගෙන ධර්මශ්‍රවණය කරන්න බැරි තැන්වල ඉන්න අපටත් මේ වගේ ධර්මශ්‍රවණය කිරීමේ මාර්ගය සඳහා අනුග්‍රහය දක්වපු පට්ටාන සභාවේ ගෞරවනීය අතිපූජනීය නම කියන්න අවසරයි. ඒ උතුම් කොරතට වෙස්සපු නායක ස්වාමීන් වහන්සේටත්, ඒ සඳහා මේ කටයුතු සම්පාදනය කර දුන් රුණ මහත්මයාටත්, ඒ වගේම නිරන්තරයෙන් අපි සමග උදව් කළ ජයන්ත මහත්මයාටත් මේ දේශනා සංරක්ෂණය කරමින් අනාගතය සඳහා පවත්වාගෙන යන ලක්ෂ්මි මහත්මියටත් ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම දෙනාටම මේ ආකාරයෙන්ම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබන්නටත් උතුම් චතුරාර්ය සත්‍ය සුව පහසුවෙන්ම අවබෝධ කරගන්නටත් මේ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. ඒ සෑම දිනාගේම ශිල්ප ඉගෙන ගත්තා වූ අධර්මයේ හැදෑරූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගුරුතුමන්ටත් දෙමාපියන්ටත් පරලෝසපත් ඥාතීන්ටත් පවුල්වල අයටත් ඒ ආකාරයෙන් මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා, උතුම් වූ නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපට මේ සම්බන්ධ වෙන කල්යාණ මිතුරු මිත්‍රයන් සෑම දිනාටත්, ඒ අයගේ පවුල්වල අයටත්, ධර්මයේ ඉගෙන ගන්නා වූ ස්වාමීන් වහන්සේලාටත්, ගුරුතුමන්ටත්, ඒ වගේම පරලෝ සැපත් යම්තා ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් ඒ සෑම දෙනාටත් මේ සියලු කුසල් ඒ ආකාරයෙන්ම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නටත්, මෙලොව වශයෙන් තියෙන දුක් කරදර දුරු වෙන්නටත්, සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වාසනා වේවා. සෑම දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. සරටත් ගොඩාක් පින් සිදු වේවා. හැමෝටම තෙරුවන් සරණයි. විද්‍යාරත්න මහත්මයා ප්‍රමුඛ පවුලේ සියලු දෙනාටත් සහභාගී වූ සියලු දෙනාටත් තෙරුවන් සරණයි. පින් සිද්ද වේවා. නයි සරටයි තෙරුවන් සරණයි. බොහොම පින්. තෙරුවන් සරණයි බොහොම පින්.